ده بمتون قال الصاد هذا كنا नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स तकोटे अभी उदयवर्य कथा कला किन्हेक में जीवित दीम प्रेमिवं नुपान ने नंगीट हेतु अमकाग्द किन्हेक में जीवित दीम प्रेमिवं पान ने नंगीट हेतु प्रत्येक अमकाग्द केला ये उससे तथागतन महान से पिन्नुआ धर्मे अभी पिन्नुआ बहर आयतन टिक असुरु करगन तमंगे सित पवतिनवनं बहर आयतन टिक नमी पवतिन ताक तमंगे सित बहरा रमुनो असुरु करगन पवतिन ता उपादान सहिताई उपादान सहित के ना पिरनों पाने ने रूप शब्दादि बहर अरमुनु के रही तमंगे सित नुपवती नं ऐसुरु नुकराई नं निकले अनुपादानाय उपादान बवक नह एबंधु के नाम है जीविते मन इरुनुं पाना तेरा मैं इस पर्शायतन है सबे सुबहावय मम एक आकार एक टेंगुलिंग एक क्रमोल्ट नुएक आकार भिन्नलती इतपट मे स्पर्श आयतन हय कथा स्पर्श आयतन हय नियोजने क्रमें अभी हम वेन्नि चक्कायतने नियोजने क्रमें हम भी रूपे सोतायतने नियोजने क्रम हम भी शब्द गंधे फसे स्पर्श पुट्टे बाहर आयतन टीकर अभी हम नमो ते सद आध्यात्मिक आयतन टिकत ए अनुआ चित्त चैस के टिकत ये दिलती है यम किसी केने भिन्न न रूपे अनु हित पवती न नैसुरु कराई न एकाली एहत्याग सी तैसुरु के रुआ चक्कु विज्ञान तेसुरु के रुव चक्कु संपत्ति तेसुरु न चक्कु संपत्ति उपन्न वेदना संज्ञान तेसुरु न यह नगर ने रूपायतने असुरु करगन हित पवति नेत्तं रूपे उपादान करगन पवति नेत्तं इकल्ली आगे हित एह उपादान करगन पवति नेत्तने चक्कु विज्ञान उपादान करगन पवति नेत्तने चक्कु संपत्ति उपन्न ඒ වේදනා සංඥා චේතනකේ නාම ධර්ම උපාදාන කරගෙන පවතින්නේ නැහැ. එතකොට මේ ස්පර්ශ ආයතන 6 උපාදාන වශයෙන් නොගෙන නිදෙන ආකාරය ගැන තථාගතයන් වහන්සේ තව පරියායකින් ඔය පින්නේ අපි ඒකම තේරුම් ගන්නට ඕනේ. මේ ස්පර්ශ ආයතන 6 ඇහ කන දිව නාසය ශරීරය मन सकन एक रूप शब्द गंधरस पुटर मेडिकल किनेज्ञनिमे पुद्गलेज्ञनिमे सत्यज्ञनिमे पुराण हेतु प्रत्यय हटगत अनात्म धर्मतातिक एतिक पुराण कर्मेट विपाक ये विपाक हेतु चलेने राग देश मोह केलेस मुकोत्म नमुत ये विपाक धर्मता टिक अरमुनु करगन अदापि हितिं किं किरिं कलो ये हितिं किं किरिं करने वा कुम नव कर्म एकल है
විපාකේ ආපහු හේතු ගොඩට පත් වෙනවා. හේතුඵල ධමයක් තියෙන්නේ. පෙර අවිද්‍යා සංකාර කියන්නේ හේතු. දැන් මේ විඥාන අවසලතන පස්ස වේදනා කියන ටික ඵල. ඊට පස්සේ ඒ පේන ඇහෙන දෙයට වර්තමාන හිතින් කියින් කියින් කරනකොට ආපහු වර්තමාන හේතු. ඒකට අනාගත ඵල මොකද්ද? මේ වගේම විඥාන රූපයකට බැසගෙන කයක් සවිඥානක වෙන බව කරන බව. අද අපිට පුළුවන් නම් විපාක ටික පිටින් දැකලා හිතින් කියින් කියින් ඒ අනුව නොපවත්වන්න මේ ජීවිතයේදීම මේ ස්පර්ශ ආයතන හය උපාදාන කරගෙන ඉන්න සියලු දුකෙන් මිදෙනවා. ඒ වගේම මතු ප්‍රතිසන්දි වශයෙන් මේ වගේ කයක් සවිඥානික වෙන්නේ නැහැ. මේ දෙයාකාරයකින්ම නිරෝධය අපට සාක්ෂාත් වෙනවා. ඉතින් එතනදී අපි ඉස්සෙල්ල දැනගෙන තියෙන්න ඕනේ භවනා කරන්න ඉස්සෙල්ල සම්මාදිට්ඨිය නැත්නම් මොකක් සඳහාද කරන්න කියන එක. අපිටම සතිපට්ඨානේ කායानुපස්සනාව එක ක්‍රම වලට තථාගතයන් වහන්සේ පෙන්නලා තියෙනවා. සතිපට්ඨානේ කායගත සතිය වඩන්න ඉස්සර වෙලා අපි දැනගෙන තියෙන්න ඕනේ මේක කරන්නේ ඇයි කියන එක. ඊට පස්සේ වේදනානුපස්සනාව වඩන්න ඉස්සර වෙලා වේදනාව ගැන මේ විදිහට බලන්නේ කුමන අර්ථයක් සඳහාද කියන එක දැනගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ චිත්තානුපස්සනාව පනවන්නේ මේක වඩන්නේ කුමක් නිසාද? ධම්මානුපස්සනාව වඩන්නේ කුමක් නිසාද කියලා දැනගෙන තියෙන්න ඕනේ. එහෙම දැනගෙන කළොත් ඒ කාන්ති මාත්‍රයක්ෂය වෙනවා. එහෙම නැතුව ඒ අවබෝධය නැතුව කළොත් කවදාවත් කිලිස් කෙවෙන්නේ නැහැ. මොකද ආශ්‍රයක් ක්ෂය වෙන්නේ මේ කරන දෙයට නෙමෙයි. මේ කරන ධර්මතාවය කරන භවනා ක්‍රමය නිසා උපදින නුවණටයි. හැම වෙලාවෙම ආශ්‍රයක් ක්ෂය වෙන්නේ ප්‍රඥාවෙන් දැන ප්‍රඥාවෙන් දැක ආශ්‍රයක් ක්ෂය වෙන්නේ. එහෙම නැතුව ස්කන්ධ ටික නිසා හෝ ස්කන්ධ සම්මර්ෂණය කිරීම නිසා ආශ්‍රක්ෂය වෙන්නේ. ස්කන්ධ සම්මර්ෂණය කරනකොට ඒ ආරම්භය ඇති වෙන නුවණක් තියෙනවා නම් ඒ නුවණටයි කෙලස් දෙන්නේ. එතකොට ඒ ධර්මයේ ස්කන්ධ ටික සම්මර්ෂණය කරනකොට මේ කුමක් සඳහාද කියන නුවණ නැතිනම් ආශ්‍රක්ෂය වෙන්නේ. ප්‍රඥාවෙන් දැක ප්‍රඥාවෙන් ආශ්‍රක්ෂය වෙන්නේ. පඤ්ඤාය චස්ස දිස්වා ඒකච්ඡා ආසව පරික්ඛින හොන්ති. ප්‍රඥාවෙන් දැක එක්තරා ආසව කොටසක් දේවුණා. එතකොට එහෙනම් අපි තව ටිකක් ආපහු බලමු. මේ ස්පර්ශ ආයතන හය ස්වභාවය අපි කියමු අපි පෙර ජීවිතයක කොතන හරි හිටියනම් මේ වගේම අනාත්ම සත්පුද්ගල නොවන තමන් නොවන ස්පර්ශ ආයතන හයක් හැදුනේ. ඒ අරමුණ ටික අනාත්මයි. එදත් ස්පර්ශ ආයතන හයේ යථාර්ථ ස්වභාවය කියලා දෙන්න කෙනෙක් නැති නිසා, අනාත්ම ස්වභාවය පෙන්වන්න කෙනෙක් නැති නිසා අපි මොකද කරන්නේ? ලෝකේ හුරු පුරුදු විදිහටම ඒ පෙනෙන ඇහෙන අරමුණු වලට ආත්ම විදිහට හිතුවා. ඊට පස්සේ හිතලා ආත්ම විදිහටම දැනගත්තා. ආත්ම විදිහටම සිහි කළා. ආත්ම විදිහටම හොයන්න ගියා. ආපහු හම්බ වෙනකොටත් ආත්ම සංඥාවම සිහි කරගත්තා. මේ ධර්මය අහපු නැති කාලේ
ස්පර්ශ ආයතන හය පැත්තේ පෙනෙන රූප පැත්තේ අනාත්ම ස්වභාවයක් තිබුණේ කියලා පොඩි කාලවල එහෙම අපි කවදාවත් දන්නවද කියනවා නෑ අබුද්ධ උත්පාද කාලක පැවැත්ම ඒකමයි එතකොට ඇහෙන් දැක්කත් ආත්මෝ දෙයක්මයි යට පෙනෙනවා වගේ පෙනෙන්නේ හිතින් සිහි කෙරුවොත් ආත්මෝ දෙයක්මයි සිහි කරන්නේ සිහි කෙරුවොත් බැලුවත් සිහි කෙරුවොත් අහුවොත් අහන දේ සිහි කෙරුවොත් ආත්ම සංඥාව ඇතුළෙමයි හිටියේ එහෙම ඉන්නකොට එතන පුද්ගල භාවයේ හදාගෙන මේ වගේම අම්මා තාත්තා අයියාක මම ඉන්නවා කියලා ඒ ජීවිතේදී සත්‍ය පුද්ගල භාවයෙනුත් දුක් විඳා. ඊට පස්සේ ඒ අවිද්‍යාවෙන් හටගත්තු පුද්ගල භාවයේ තියෙන තණ්හාව නිසාම ඒ ජීවිත සම්පතිය අතහැරෙනකොට විඥානේ මේ කයකට වැටගෙන කයක් සවිඥාන කළා. හැබැයි ඒ ජීවිතයේ තිබුණු පුද්ගල භාවය එතනින් ඉවරයි. දැන් ආයෙත් මේ පුද්ගලෙක් ආව නෙමෙයි විඥානය නිසා නාම රූප ඒ අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්ත කෙරෙහි නිකාන්තය කියන්නේ තණ්හා උපාදාන කියන ගති ටික යෙදෙනවා. ඒ නිසා ජාති කියලා කියන්නේ ස්කන්ධයන්ගේ ඉදීමක් වුණා. පුද්ගලයේ සත්‍යික ජාතිය නෑ මේ තේසන් තේසන් ධම්මාන ජාති සංජාති. විඥානය නිසා ඒ කර්ම සිත නිසා ප්‍රතිසන්ධි සිත උපන්නා. නැත්නම් කර්ම නිමිත්ත කෙරෙහි තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවෙන් බැහැලා තණ්හාවෙන් යුක්ත වෙලා ප්‍රතිසන්ධි වශයෙන් විඥානෙ බැසගත්තාම ඊට පස්සේ සිතේ තියෙන නාම ධර්ම ටිකේ හැටියට කර්ම සිතේ තියෙන ගති ටික ඔක්කොම තියෙන ප්‍රතිසන්ධි වශයෙන් පැමිණි විපාක සිතේ සිතේ තියෙන සිතුවිලි වල ගති ටික හැටියට කන බොන ආහාරයෙන් හැදෙන රූපේ සකස් වෙනවා. එතකොට ප්‍රතිසන්ධි සිත වැය වෙලා තියෙන්නේ නාම රූප කියන දෙක හැදෙන්න. උස කෙනෙක්, මිටි කෙනෙක්, කළු කෙනෙක්, සුදු කෙනෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක් කියලා කන බොන ආහාරයෙන් හැදෙන රූපය නානත්වයකට යන්නේ ඒ ප්‍රතිසන්ධි සිතේ තියෙන කර්මජ ගති වල නානත්වයට. ඒක කෙනෙක්ගේ නෙමෙයි ඒ විඥානය නිසා නාම රූප වෙනකොට නාම රූප දෙකේ ගති යම්සේද ඒ ආකාරයට ආයතන ටික පිළිටනවා. එකම අරමුණක් බලනකොට උනත් අපි දන්නේ නැති වුණාට කෙනා කෙනාගේ ඇස්වල නානත්වය මත පෙනීම වෙනස්. රස විඳිනකොට කර්මේ නානත්වය මත දැන් කවුරුවත් දන්නේ නැහැ අනිත් කෙනා රසයි කියලා කිව්වට මෙච්චරක් රසයි කියලා කෙනා කෙනා තමයි දන්නේ. නමුත් හැමෝටම රස යම් වස්තුවකින් රස දැනෙන ප්‍රමාණය සමාන නැහැ. කෙනා කෙනාගේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධි කුසල සිතකින් උපන්න කෙනෙකුගේ ජීවහ ප්‍රසාදයක් චක්ක ප්‍රසාදයක් ගත්තු ඊගාවට දි හේතුක කුසල සිතකින් උපදින කෙනාගේ ගතියට වඩා තීක්ෂණයි. නමුත් මේක රූපයක් රතු පාටයි මේක සද්දයක් මෙච්චර ඇහෙනවා මේක රසයි මෙච්චරක් කියලා කෙනා කෙනා කිව්වට කෙනා කෙනාටයි ඒ අරමුණවල මිමි තියෙන්නේ. එතකොට ඒ ආයතන ටික නිසා රූප ශබ්දාදී අරමුණු ගැටිලා ස්පර්ශ වෙනවා. අරමුණු ගැටෙනකොට හිත ඊට අනුව උපදිනවා. එතකොට ඒ ටික පුරාණ කර්මයට විපාක අපිට මේ වගේ ආයතන මොහු කරලා රූපයක් පෙනෙන සද්දයක් ඇහෙන තැන දක්වා. ඊට පස්සේ අදත් මේ ජීවිතේ ස්පර්ශ ආයතන හයි අනාත්ම ස්වභාවය පෙන්වන්න කෙනෙක් හිටියේ නැත්තම් දන්නේ නැත්තම් දැනගන්නේ නැත්තම් අපේ පොඩි කාලේ වගේ පෙනෙන දේ ආරම්භය ආත්ම විදිහට හිතනවා. ආත්ම විදිහට දැනගන්නවා. ආත්ම සත්පුද්ගල භාවයෙන්ම සිහි කරනවා. සත්පුද්ගල භාවයෙන්ම හොයන්න යනවා. හම්බ වෙන්නේ අනාත්ම දෙයක් නමුත් අපි දන්නේ හම්බ වෙනකොටම ආයත ආත්ම සංඥාවම සිහි කර ගන්නකොට සිහි කරන්නේ සත්පුද්ගලයක ආත්ම උදය හම්බ වෙන්නේ ආත්ම දෙයක් වෙනවා. මේ විදිහට තිබුණොත් ඔන්න දැන් මෙතන පුද්ගල භාවය උපදිනවා.
මේ මම ඉන්නවා මගේ අම්මා තාත්තා කියලා දැන් මේ සත්‍ය පුද්ගලයා කොහෙන්වත් ආපු කෙනෙක් නෙමෙයි මේ විපාක ටිකට ග්‍රෙස් ටික එකතු වීමෙන් හදාගත්ත කෙනා පුද්ගලයා මෙයා තමයි ජරා මර දුක් විඳින්නේ හැදී වැළපින් ශෝක කිරි මොකම ඉන්නේ මේ පුද්ගලයාට කෙනා කෙනාට පුළුවන් මේ මම කියලා තමන්ව සිහි කරගන්න නේද මේ අනිත් සත්‍ය පුද්ගලයා ඉන්නවා කියලා තේරෙන කමක් තියෙනවනේ එතකොට මේ තමයි කෙලස්තික විපාක ස්කන්ධ ටිකට කෙලස්තික පතිත කළාම හම්බ වෙන ප්‍රතිපලය තමයි මොකද්ද තේසං තේසං සත්තානං තම්මේ තම්මේ සත්තනිකයි ජාති ඒ ඒ සත්තනිකයි දැන් අපි මිනිස්සු විඥානයකට නැහැ මිනිස්සකමක් හෝ දේවකමක් හෝ තිරිසංකමක් හෝ විඥානයකින් අරමුණ දැනගන්නවා කියන ධර්මතාවය සිතේ උපදින වේදනා සංඥා සංකාරකෙන් චෛතසික ටිකට කනබුන ආහාරයෙන් හැදු රූපෙද නාම රූප දෙක මනුස්සයේ නාම රූප සත්‍යයේ නාම රූප දෙයයන්ගේ නාම රූප කියලා මනුස්ස සතර මහා ධාතු දේව සතර මහා ධාතු තිරිසන් සතර මහා ධාතු කියලා තියෙනවද නැහැ ඒ නාම රූප දෙකේ එහෙම එකක් නැහැ ඊට පස්සේ ආයතන ටික ගත්තාම චක්කායතන සෝත ආයතන කියලා මේ ආයතන ටික ගත්තාම නාම රූප නිසා ආයතන වෙනවා මේ එනවා මිසක කෙනෙක් ගිය ආයතනයක් නැහැ එතකොට ස්පර්ශ වෙනකොට ඒ ඇහැට රූපය ගැටුණු නිසා හිත ඊට අනුගත උපන් නිසා ස්පර්ශය වෙනවා මිසක ඒ ස්පර්ශය චෛතසිකය අපි කියමු ආයතනය ගන්න ආයතනේ චක්කායතනය කියන්නේ ආයතනය ගත්තම චක්කායතනය කියන්නේ මහ භූත නිසා හටගත් උපාදාය රූපයක් මහ භූත හෝ උපාදාය රූප කියන එක දෙවියෙක් හෝ මිනිසෙක් නෑ කන ගත්තොත් උපාදාය රූපයක් නාසය ගත්තොත් මහ භූතයන්ගේ උපාදාය රූපයක් උපාදාය රූපේ කියනකොට ඉගෙනගෙන තියනවා නේද දැන් මහ භූතන උපාදාය රූප මහ භූත ටික ඇසුරු කරගෙන පවතින රූපේ අපිගේ බිත්තියක චිත්‍රයක් ඇන්දොත් චිත්‍රයට කියනවා මොකද්ද බිත්තිය උපාදාය කරගෙන තියෙන චිත්‍රයක් ඒ වගේ මහ භූත ටිකේම උපවත්කම තමයි යහැදෙන්නේ කර්මයට උපවත් වෙනවා එතකොට මහ භූත ටිකේම යමක් පිළිඹු කරන්න පුළුවන් උපසහිත බව කෙනෙක්ගේ නෙමෙයි පුද්ගලෙක්ගේ නෙමෙයි ඒ වගේම කන නාසය දිව ශරීරයේ කියන ටිකත් මහ භූතයන්ගේ උපාදාය රූප එතකොට ඒ බඳු ප්‍රසාද වලට බාහිර වර්ණ සතහන බාහිර ශබ්ද රූපය ගන්ධ රූපයක් ගැටෙනවා නම් ඒ රූප මහ භූතයන්ගේ උපාදාය රූප මිසක ඒව පුද්ගලෙක්ගේ සත්‍යෙක්ගේ නෙමෙයි ඊට අනුව හිත ඉපදිලා ස්පර්ශ චක්කු සම්පස්සය වෙනවා නම් පස්ස චෛතසිකය පස්ස චෛතසිකය කියන්නේ සත්‍යෙත් ස්පර්ශයෙන් උපදින චෛතසිකය සෝත සම්පස්සය කියලා කියන්නේ ස්පර්ශේ චෛතසිකය හිත යටි වෙන ගතිය ඊට පස්සේ ඒ චක්කු සම්පස්සෙන් උපන්න වේදනාව කියලා කියන්නේ වේදනාව කියන්නේ විඳින බව කියන්නේ හිතක ඇති වෙන සිතුවිලි මාත්‍රය. සද්දයක් විඳිනකම කියන්නේ සිතුවිලි මාත්‍රය. ඊට පස්සේ රූප හඳුනනවා සද්ද හඳුනනවා කියන තැන සංඥා මාත්‍රය. සංඥාව කියන්නේ හඳුනනවා කියන එක. හැඳිනීම මාත්‍රය. හැඳිනීමෙන් පුද්ගලයා කියන එක පනවන්න බෑ. චෛතසිකයක්. හිතක ඇති වෙන ගතියක්. හිතෙන් හිතට වෙනස්. ස්පර්ශයෙන් හටගන්න. ඊට පස්සේ චේතනා කියන එක හිතේ ඇති වෙන ගතිය. ඔය විපාක ස්කන්ධ ටිකේම ගත්තොත් චිත්ත චෛතසික රූප කියලා ධර්මතා තුනක් හම්බ වෙනවා. ඔක සූත්‍ර ක්‍රමයට හදලා ගත්තොත් නාම රූප කියලා ධර්මතා දෙකක් හම්බ වෙනවා. ඇහැයි රූපයයි කනයි සබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි පුට්ටබ්බයයි එතන තියෙන
රූප. ඒ චක්කු විඥානයක් තියෙනම් චක්කු විඥාන සිතේ උපදින වේදනා සංඥා චේතනා කියනෝ නම් චෛතසික ඒ චිත්ත චෛතසික දෙක නාම. සෝත විඥානය කියලා කණින් ශබ්ද දැනගන්න සිතකුයි සිතේ තියෙන සිතුවිලි කියනවා නාම. මේ නාම රූප කියන දෙකම හේතු ප්‍රත්‍යය. රූපේ කනගුණ ආහාරයෙන් හැදෙන්නේ වේදනා සංඥා චේතනා කියන ටික ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ සිතක් විඥානයක් තියෙන නාම රූප කියන ධර්මතා දෙක නිසායි හටගන්නේ කියලා සත්තු පුද්ගල නොවන ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් පවතී. එබඳු ස්කන්ධ ටිකේ ආහාර ප්‍රත්‍ය නොදන්නාකම නිසා හේතු ප්‍රත්‍ය නොදන්නාකම නිසා ඒ ස්කන්ධ ටික ආරම්භය වර්තමානයේ අපි සත්‍යයක් පුද්ගලයක් හැටියට කෙලෙසයක් හැටියට හිතුවහම ඒ නාම රූප අනාත්ම ආහාරයකට ගත නාම රූප දෙක පැත්තේ ඒ කියන්නේ රූපයත් රූපේ විඳින හඳුනන පැත්ත අපිට පෙනෙන්නේ ආත්ම ආත්මීය දෙයක් තියෙනවා වගේ ඒ විපාක නාම රූප දෙකට ආත්ම විදියට හිතලා ආත්ම විදියට දැනගත්තාම දැන් ඒ පැත්තේ බාහිර ස්පර්ශ ආයතනයේ පැත්තේ සත්‍ය පුද්ගලික ඉන්නවා වගේ දැනගින් තමයි අපිට තිහි කරන්න හම්බ වෙන්නේ. ওই විදිහට අරමුණු 1000ක් විතර ලක්ෂයක් විතර හිතුවොත් හිතන හිතන අරමුණු තියන වුණොත් ලක්ෂයක් විතර ලක්ෂයක් වෙනක ඉන්නවා වගේ තේරෙයි. ඊට පස්සේ සවිඥානික ආධ්‍යාත්මික මේ කය දකිනකොට ඒ කයත් ඒ කය විඳලා හඳුනලා මම කියලා හිතනකොට ආත්ම විදිහට හිතනකොට ඒක තමන් කියලා දැනගත්තාම දැන් තමුණුත් ඉන්නවා අනිත් අයත් ඉන්නවා කියලා සත්පුද්ගල භාවයක් විහිලා දැන් සත්පුද්ගල භාවයෙන් ජරා මරණ දුක් අද විඳිනවා. දැන් මේ හදාගත්ත පුද්ගලයා අර පුරාණ කර්මයක හටගත්ත විපාක නාම රූප දෙක ඇතුලේ තිබුණෙත් නැහැ. චිත්තචෛතසික රූප ටික ඇතුලේ පුද්ගලයෙක් හිටියද? නැහැ. පුද්ගලයෙක් හිටියෙත් නැහැ. පෙර ජීවිතේ ඉඳලා එහෙම කෙනෙක් ආවේ නැහැ. දැන් හදාගෙන පුද්ගල භාවයෙන් දුක් විඳිනවා. ඒ පුද්ගල භාවයේ තුලම පුද්ගලයන් කෙරෙහි තියෙන තණ්හාව නොහිඳුනුකම නිසා මේ ජීවිතේ නාම රූප දෙකේ ආවස හිඳෙනකොටම විඥානේ නැවත ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. දැන් මේ පුද්ගල භාවයේ දුක් ටික එතන ඉවරයි. දැන් මේ තියෙන නෑදෑකම් ටික මේ මම කියන හැඟීම් මේ ගති ඔක්කොම ඉවරයි. ආයත් විඥානේ මේ වගේ කයක් සවිඥානික වෙලා ආයතන ටික අනාත්ම ආයතන ටික හැදෙනවා. එදාටත් අනාත්මය කියලා දෙන්න කෙනෙක් නැති වුණොත් ඔය වැරද්දම කරනවා ආත්ම විදියට හිතලා පුද්ගල භාවය හදා ගන්නවා. එතකොට දැන් මෙතන ඉඳන් පුද්ගලයා ගියෙත් නැහැ. පුද්ගලයා පෙර කොහේවත් ඉඳලා මෙතෙන්ට ආවෙත් නැහැ. මෙතන ඉඳන් පුද්ගල කොහට ගියෙත් නැහැ. මම කියන එක තේරෙනවද? එතකොට මෙතනදී ඒකයි සත්‍ය මරණයන් මැති උපදීද? එහෙම අහන්න සුදුසු නැහැ. උපදින්නේ නැද්ද? එහෙම අහන්න සුදුසු නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ පටිච්චසමුප්පාද ධර්මයක් තියෙන නිසා. දිගින් දිගටම යන ආත්මයක් කවදාවත්ම නැහැ. පුද්ගල භාවයක් නැහැ. හැබැයි පටිච්චසමුප්පාද සිද්ධියක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ කෙලෙසිට පුද්ගල භාවයෙන් දුක් විඳලා අවශේෂ ඒ කෙලෙසිට අවශේෂ විපාක හැටියට ප්‍රතිසන්දි වශයෙන් උත් පැමිණෙනවා. එතකොට මෙතන තියෙන පුද්ගල භාවයේ එතනින් ඉවරයි. දැන් ආපෝ අනාත්ම ස්කන්ධ ටික ආයෙත් එතන කෙලෙසයකට එතන කෙලෙසයකට පුද්ගල භාවයේ හදාගෙන දුක් විඳින කමක් තියෙන්නේ. එතකොට අද මේ ස්පර්ශ ආයතන හයේ අනාත්ම ස්වභාවය ඔප්පු කළ තමන්ටම දීගන්න බැරි වුණොත් මේ සිද්ධවිල තියෙන වැරද්ද පින්නන්න බැරි වුණොත් මේ ජීවිතේ පුද්ගල භාවයෙන් විඳින්න වෙන අපහසුකම් නින්දා අපහාස ගැටලු ප්‍රශ්න මේ ඔක්කොමත්
දුකත් විඳින්න වෙනවා පුද්ගල භාවයෙන්. මතු මේ වගේ කයක් සංඥානක වෙලා ස්කන්ධ පරිහරණය දුකත් විඳින්න වෙනවා. යම් කිසි කෙනෙක් මේ ස්පර්ශ ආයතන හයේ තියෙන අනාත්ම ස්වභාවය අවබෝධ කරගත්තොත් ස්පර්ශ ආයතන හය උපාදාන වශයෙන් නොගත්තොත් මේ ස්පර්ශ ආයතන හය පිරිසිදු දැකලා වර්තමාන අවිද්‍යා තණ්හා කියන කෙලෙස් ටික අතහැරියොත් මේ පුද්ගල භාවය අතහැරෙනවා. සත්පුද්ගල හැඟීම සත්පුද්ගල හැඟීම නිසා එන දුක සම්පූර්ණම මිදෙනවා. නමුත් පුරාණ කර්මයට හටගත්ත විපාක ස්කන්ධ ටිකට ස්කන්ධයන්ගේ තතු යම්සේද එසේ වූ නුවණකින් පරිහරණය කරනවා. එතකොට කෙනෙක් නෑ, පුද්ගලයෙක් නෑ, පුද්ගල භාවයේ නිවිලා. ඒ පුද්ගල භාවයේ සංසිඳුනුකම නිසාම මතු ප්‍රතිසන්දියට යන්නේ නැහැ. ඇයි? මනුස්සයෝ නැහැ, දෙවියෝ නැහැ, බ්‍රහ්මයෝ නැහැ, කාගවට ප්‍රතිසන්දියට යන්නේ? යන්න කෙනෙක් නැති නිසා. දැන් මනුස්සයෝ ඉන්න හින්දා මනුස්සය අතර උපදිනවා. දෙවියෝ ඉන්න හින්දා දෙවියෝ ගාවට යනවා. බ්‍රහ්මයෝ ඉන්න හින්දා බ්‍රහ්මයෝ ගාවට යන්න වෙලා තියෙනවා. ඉතින් මේ පටිච්චසමුප්පාද ධර්මයේ හරහා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ ශුන්‍යතාවය. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුනේ නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ලෝකෙට වැහිලාමයි තියෙන්නේ. ස්පර්ශ ආයතන හය කියන සැබෑත්ත. බුදුරජාණන් වහන්සේ තමයි පෙන්වන්නේ ඕගොල්ලෝ කෙනෙක්ව දැකලා කෙනෙක්ව සිහි කළා කෙනෙක්ව බලන්න ගිහිල්ලා කෙනෙක්ව දකින්නවා කියන තැනක සිටියට මෙතන ඉදිරිපිටට කන ඉදිරිපිටට එන වස්තුන්ගේ ඇත්ත මෙන්න මේකයි. එබඳු ඇත්තක් තිබුණට ඕක ඒගොල්ලන්ට ආත්ම සංඥාව වැහුනේ මෙන්න මේ වැරද්ද නිසායි, මනසේ මෙන්න මේ හැසිරීම නිසායි කියලා මේ අවිද්‍යා සංඛාරය හරහා තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකෙන් පුද්ගල භාවය හදාගත්ත හැටි පෙන්වන බුදුරජාණන් වහන්සේ. පෙන්නලා මේ විපාක ස්කන්ධ ටිකේ අනාත්ම ස්වභාවය පෙන්වන්න පුළුවන් වුණොත්, ඔප්පු කළ දෙන්න පුළුවන් වුණොත් තමන්ගව මේ සත්පුද්ගල භාවයේ හිටින්නේ සත්පුද්ගල භාවයෙන් වෙන දුකක් මතු කයක් සවිඥානික වල විදින සියලු දුක සියලු දුකම නිදහස් වෙනවා කියලා ditth dhamma nibbanayat samparayika nibbanayat කියන දෙකම පෙන්නනවා. ditth dhamma nibbanayata පෙන්නනවා සෝපදිශේස නිබ්බාන කියලා. samparayika nibbanayata පෙන්නනවා මොකද්ද? අනුපදිශේස නිබ්බාන කියලා. සම්පරායක කියලා කියන්නේ නැහැ ඒකට. ජීවිතය ඉන්ද්‍රිය කියන ටිකත් අතහැරීමෙන් ලැබෙන නිවන. එතකොට මේ සතිපට්ඨානේ වඩන්නේ හැම වෙලාවෙම හිත පැත්තෙන් ගත්තත් රූප පැත්තෙන් ගත්තත් පෙනෙන ස්පර්ශ ආයතන හයේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්ම බව ඔප්පු කරන්න. ස්කන්ධ මාත්‍රයක් විතරක් තියෙන බව ඔප්පු කරන්න. එහෙම ඔප්පු කරන්නේ මොකටද? තමන් ගාව තියෙන ආත්ම සංඥාව ගෙවලන්න. එතකොට තමන් ගාව තියෙන සැප සංඥාව ගෙවන්න, තමන් ගාව තියෙන නිත්‍ය සංඥාව ගෙවන්න. මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි බලන්ඩයි ඇත්ත ඇති හැටි පෙන්වන්නේ. ඉතින් සතිපට්ඨාන කායගත සතියෙන් ඔය ඇත්ත පෙන්නලා අපි කය කෙරෙහි නෝනින් බලන්න කිව්වා. කය කෙරෙහි නෝනින් නොබලන තාක් අපේ ආත්ම සංඥාවට හිතයි ආත්ම සංඥාව ඔප්පු වෙලා තේනවා. කය කෙරෙහි නෝනින් විමසීමකට ලක් කළොත් ආත්ම සංඥාව අතහැරෙනවා, අනාත්ම සංඥාව මතුවෙලා එනවා. මේ ලෝකේ සත්‍ය දෙකක් තියෙනවා. සම්මත සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා. සම්මත සත්‍යයේ ලක්ෂණය තමයි පෙනෙන්න තියෙනවා. හැබැයි විමසීමකට ලක් කළොත් අතුරුදහන් වෙනවා. පරමාර්ථ සත්‍යයේ ලක්ෂණය තමයි පෙනෙන්න නැහැ. විමසීමකට ලක් කළොත් මතුවෙලා එනවා. දැන් රූපය විමසීමට ලක් නොකළොත්
බැලූ බැල්මට පේන්නේ තියෙනවා අපිට ස්ත්‍රියක් පෙනේ පුරුෂයෙක් පෙනේ සත්ව පුද්ගලයෙක් පෙනේ සමත සත්‍ය ස්වභාවය බැලු බැලමට පෙනෙන්න තියෙනවා යම් වෙලාවක විමසීමකට ලක්කොළුත් ඒක අතහැරෙනවා පරමාර්ථ සත්‍ය පෙනෙන්නේ නැහැ සත්ව නොවන ස්වභාවය ස්ත්‍රී නොවන ස්වභාවය පුද්ගල නොවන ස්වභාවය පෙනෙන්නේ නැහැ හැබැයි විමසීමකට ලක්කොළුත් මතුවලා එනවා ඒ ස්කන්ධ ටිකේ පරමාර්ථමය ස්වභාවය මතු කළ ගන්න එකට කියනවා ගන්න නුවණට සංකත පරමාර්ථ කියලා. ඒක කුමකටද අසංකත පරමාර්ථය සඳහා. මේ පුද්ගල භාවයේ තියෙන දුක නූපදීම සඳහා. දුක නිරුද්ධ කිරීම සඳහා. එතකොට දැන් සතිපට්ඨානේ අරගෙන කායගත සති අපි කියමු පටික්කුල මනසිකාර පබ්බේ හෝ ධාතු මනසිකාර පබ්බේ හෝ ගත්තොත් හොඳට රූපය කොටස් කොටස් වශයෙන් බෙදෙනවා ධාතු වශයෙන් ගත්තොත් කෙස් කියන එක පටලි ධාතු බාහිර මේ ශරීරයෙන් පිටත බාහිර කස්තල් වල ඇති පටවි ධාතුවත් කෙස් කියන පටවි ධාතුවත් පටවි ධාතුමයි බාහිර වස්තු සත්ත්ව පුද්ගල නොවන වගේ මේ කෙස් කියන ටික සත්ත්ව පුද්ගලෙක් නෙවෙයි කියලා හොඳට තමම්ම පෙන්වන්න ඕනේ ලොම් නිය දත් හම මස් නහර ඇට ඇට මිදුළු වකු ගොළු හදවත මව දලම් පැල පඩවැල් බඩගල් දරන පැසුණු ආහාර නොපැසුණු ආහාර ඉස් මුලේ කියලා මේ කොටස් 20 අරගෙන හොඳට පටවි ධාතු බව පෙන්නනවා ආපෝ ධාතු ස්වභාවය පෙන්නනවා තේජෝ ධාතු ස්වභාවය වාය ධාතු ස්වභාවය බාහිර ධාතුවට සම කළා පෙන්නනවා කනබුන ආහාරෙන් හැදින්නේ කියලා පෙන්නනවා එතකොට ස්ත්‍රී පටවි ධාතු පුරුෂ පටවි ධාතු කියලා එකක් නැහැ එතකොට එහෙම නැත්තම් මනුස්ස පටවි ධාතු දේව පටවි ධාතු තිරම් පටවි ධාතු කියලා එකක් නැහැ. පටවි සංඥා වෙනකොට පුද්ගල භාවයන් අතහැරෙනවා. පටවි සංඥාවේදී. පුද්ගල සංඥා අතහැරෙනවා. ඒ විදිහට හොඳට බලනකොට තමන්ට හිතට තේරෙනවා මම පුද්ගලයෙක් කියලා කිව්වොත් මං කියන පුද්ගලය බහලන්නේ මේකේ කොයි කොටසටද? කොයි ධාතුවටද ආයේ? හිත වැඩෙන්න වැඩෙන්න තමන් තුළම විචාරශීලීකමක් ඇති වෙනවා. සැතදෙන්නේ. පවතින සතර මහා ධාතුන් යුක්ත කොටස් ටිකක් මේ කයේ ඊටහා දෙයක් නැහැ. ඔන්න එතකොට හොඳට පේනවා ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කය අනාත්මයි මිස ආත්ම නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ වචනේ ඔප්පුලා දෙනවා. එහෙම නැතිනම් විමසීමකට ලක් නොකරන තාක් තමන් බුදුරජාණන් වහන්සේ අනාත්මයි කිව්වට හිත පිළිගන්නේ නෑ නෑ ඒ ආත්මයි සත්‍ය ඉන්න පුද්ගල ඉන්න වගේ දැනකින් තමයි තමන්ගේ හිතේ හැගීම තියෙන්නේ ඒක ගෙවෙන්නෙම තමන්ම ඔප්පු කරලා පෙන්වන්න ඕනේ උපමා උපමේය දිදී පෙනෙන පැත්තේ රූපයක තියෙන මෙන්න මේ ටික එහෙම නැත්තම් කුණුප කොටස් වශයෙන් එතකොට හැම වෙලාවෙම හොඳට දන්නවා හිතේ තියෙන ආත්ම සංඥාව මේ රූපෙට බහලන්න බැරි වෙන්නයි මේ රූපය ඇත්ත වෙන්නේ මේ සතිපට්ඨාන කායගත සතිය වඩන එකෙන් වැඩ දෙකක් කරනවා මොකද්ද රූපයක ඇති අනාත්ම ස්වභාවය මතු කරලා පෙන්නනවා ඒ වගේම ආත්ම සංඥාවට බැහැගන්න ඉඩ නොදෙනවා මෙන්න මේ අර්ථය තබාගෙනයි ඔගොල්ලෝ මේක කරන්න ඕනේ මොකද
මේ අනාත්ම රූපේට ආත්ම සංඥාව වැසගත් ගමන් හිතේ තියෙන ආත්ම සංඥාවත් කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් දෙක එකතු කළොත් හොඳට අංගපසංග ඇති පුද්ගලයක් නිර්මාණය කරනවා. ඊගවට ඒ පුද්ගලයන්ට අසාධාරණකම් වෙච්ච සාධාරණකම් ඉෂ්ට නොවිච්ච එක නිසා දුක් විඳින්නදී පුද්ගලු ලෙඩ වෙලා මහලු වෙලා මරණ දුක් විඳින්නදී යෝගලන්ට. ඒ අනාත්මෝ කය රූපේ කැඩෙන්න බිඳෙන්න කුඩු වෙන්න පුළුවන් රූපයක්. ඕගොල්ලෝ ආත්ම සංඥාව ඒ රූපෙට බැලුවාම මේ කෙලෙසිය ඒ ස්කන්ධය දෙකම එකතු වෙලා නිර්මාණය කරන ඕගොල්ලන්ට කැඩෙන බිඳෙන දේ තුල පුද්ගලෙයි. පුද්ගලේ භාවයෙන් දැක්කහම තව බැඳෙනවා. පුද්ගල සංඥාවයි ඒකට කාම සංඥාවයි ආත්ම සංඥාවයි නිත්‍ය සංඥාවයි එකතු වුණාම සැප සංඥාවයි එකතු වුණාම කැඩෙන්න බිඳෙන්න තියෙන වස්තුව තදින් අපි අල්ලගෙන ඉන්නේ. කැඩෙන්න බිඳෙන්න තියෙන වස්තුව කැටියෙන්නේ නෙමෙයි අපිට පෙනෙන්නේ. දරුවේ කැටියට, ඥාතියේ කැටියට, තමන් හැටියට පෙනෙන්නේ. ආත්ම සංඥාව අනාත්ම රූපයට බැසගත් ගන්න ඉඩ නොදෙන්නේ කුමක් නිසාද කියන අවබෝධය යොන්නේ. කුමක් නිසාද ඉඩ නොදෙන්නේ? අනාත්මෝ ආහාරයෙන් හැදුණු රූපෙට ආත්ම සංඥාව බැසගත්තුත් මොකද වෙන්නේ? සත්ව පුද්ගල භාවයේ ඉපදීම වෙනවා. සත්ව පුද්ගල භාවයේ ඉපදීම වුණොත් මොකද වෙන්නේ? ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස කියන මේ සියලු දුක් විඳින්න වෙනවා මේ ජීවිතේ. ඒ විතරකුත් නෙමෙයි, තව ඒ සත්‍යයන් කෙරෙහි තණ්හාව නොහිඳුනුකම නිසාම මතු මේ වගේ කයක් සවිඥානික කරන්න වෙන්න ප්‍රතිසන්දි වශයෙන් උත් යනවා. මේ අනාත්ම නාම රූප දෙකට ආත්ම සංඥාව බැහැලුවොත් වෙන විපාකේ තමයි මේ ජීවිතයේ උපාදාන සහිතෝ උපායාස සහිතෝ දුක් විඳලා ප්‍රතිසන්දි වශයෙන් උත් කයක් සවිඥාන කරගෙන ස්කන්ධ පරිහරණ දුක් විඳින්නත් වෙනවා කියලා දන්නවා. එයා දන්නවා ආත්ම සංඥාව මේ පුද්ගල භාවයේන දුකත්, ඒ කියන්නේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා පෙන්වපු සියලු දුකෙන් මිදෙන්නත්, මතු මේ වගේ කයක් සවිඥානක වෙලා එන ස්කන්ධ පරිහරණයකින් එන දුකෙන් මිදෙන්නත් කියන දෙකම කරගන්න තියෙන්නේ. නැත්තම් දුක්ඛ නිරෝධී සාක්ෂාත් කරගන්න තියෙන්නේ එකම ක්‍රමයට. මොකදද? පුද්ගලයක් නිර්වාණය කරනවා කියලා. පුද්ගලයෙක්ගේ ඉපදීම හදා නොගත්තොත්, පුද්ගලයෙක්ගේ ඉපදීම හදා නොගන්නනම් තියෙන්නේ මොකද්ද? ස්කන්ධ ටිකට කෙලෙස් ටික නොබහලන්න ඕනේ. ස්කන්ධ ටිකට කෙලෙස් ටික බහලන්න බැරි වෙන්න දෙපැත්තකින් වැඩ ගන්නවා අපි. එකක් ස්කන්ධ පැත්තේ ඇත්ත පෙන්නනවා, එකක් කෙලෙස්යකට ඒ පැත්තට එන්න ඉඩ නොදෙනවා. රූපේ මේ සතිපට්ඨානෙන් පෙන්නන එකෙන් කායගත සතිය පෙන්නන්නේ ඔය වැඩ දෙකට. මොකටද? පුද්ගලයක් සත්‍යය කියලා හිතේ තියෙන පුද්ගල භාවය මේ රූපෙට බැසගන්න ඉඩ දෙන්නෙත් නැහැ. රූපේක තියෙන සැබෑම ස්වභාවය ප්‍රකට කරගන්නත් උපකාර කරගන්නවා. ඒ බඳු අදහසකින්මයි කායගත සතිය වැඩි යුත්තේ. ඕනම ක්‍රමයකට වැඩුවට කමන්න වඩන අර්ථය තමන් නිවනටම දැනගෙන තියෙන්න ඕන. මේක නොවැඩුවොත් කායගත සතිය පෙන්නලා කයේ අනාත්ම ස්වභාවය ඔප්පු කළා පෙන්නන උත්සාහවත් නොවන හැම වාරයක් ගානෙම හිතේ තියෙන ආත්ම සංඥාව අනාත්මෝ රූපෙට බැසගෙන පුද්ගල භාවය හදලා ඇති තමන්ව තනුවා. පුද්ගල භාවය හැදුවා කියන්නේ හැදුවේ මොකද්ද? දුක. ජරා මරණ දුක. එයා දුකෙන් මිදෙන්නේ ditth dhammo samparayikawa. ආත්ම සංඥාව අනාත්ම රූපයට බැසගන්න ඉඩ නොදුන්නොත්, එහෙම නොවෙන්න නම් රූපය ඇත්ත පෙන්වන්න. රූපය ඇත්ත පෙන්නනවා, රූපය ඇත්ත ඇති හැටි දකින්නත් ආත්ම සංඥාවට බැස ගන්න ඉඩ නොදෙන්න. ඕක හැමදාම කරන්න ඕනේ නැහැ. මේ රූපේ ඇත්ත ඇති හැටි
දකින්න බව එළඹ සිටින දවසක් තියෙනවා. එදාට ආත්ම සංඥාව නිරුද්ධම වෙලා යනවා. ඔකට කියනවා සම්මා ඥාන සම්මා විමුක්ති. මේ පෙනෙන රූපේ අනාත්ම ස්වභාවය අනාත්ම ස්වභාවය ආකාරයෙන්ම දකින කමට කියනවා සම්මා ඥාන කියලා. ඒ දකිනකොට අපුබ්බං අචරිමං පෙරපසු නැතුව සම්මා විමුක්ති මේ රූප ආරම්භය සත්පුද්ගල හැඟීමක් කියනනම් ඒක හිතෙන් මිදෙනවා. එදා ඉඳලා අමුතුවෙන් වඩන්න ප්‍රතිපදාවක් නැහැ. උත්සාහයක් ඕනේ. ජීවත් ස්කන්ධ පරිහරණයට නුවණ විතරයි තියෙන්නේ. ඒ නුවණ අකෝප්‍යයි. නුවණ අකෝප්‍ය කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. විතක නුවණ තියෙනවා විතක නැති වෙනවා කියලා එකක් නැහැ. ජීවිතේ පුරාවටම නුවණින් ඇසුරු නොකරන ඉරියව්වක් නැහැ. නුවණ කියන එක ජීවිතේ වුණාම මෙනෙහි කරන්න ඕනේ නැහැ. ඒ විදිහට ජීවත් කරවනවා. ඒ නුවණ අකෝප්‍ය වෙනස් වෙන්නේ නැති නිසා ඒ රූපේ ආරම්භය පුද්ගල හැඟීමක් උපදිනවා කියන එක වෙන්නේ නැහැ. පුද්ගල භාවය නැති වෙච්ච එක නැතිවීම තකෝක්තිය. ඒ චේත විමුක්තිය හිතේ මිදීම ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. මේ පෙනෙන රූපය නිත්‍යයි කියලා සැපයි කියලා ආත්මයි කියලා පෙනිච්ච ගති ටික සම්පූර්ණ මිදෙනවා. සම්මා ඥාන කියලා කියන්නේ වස්තු පැත්තෙන් පෙන්නනවා. සම්මා විමුක්ති කියන්නේ කෙලෙස් පැත්තෙන් පෙන්නනවා. දැන් දෙකක් තියෙනවානේ. ස්කන්ධ ටික අනාත්මයි. ඒ අරමේ අපිට ආත්ම සංඥාවක් තියෙනවා. දැන් අනාත්ම ටිකට ආත්ම සංඥාව බලන්නේ අපි දුක හදාගත්තේ. ඊගාවට ඒ මොකද අනාත්මය නොපෙනෙන නිසා. අනාත්ම ස්වභාවය පෙවුණු ආත්ම සංඥාව දිවිලා යනවා. ආත්ම සංඥාව හිත මිදෙනවා. එතකොට ඒ චේත විමුක්තිය තියෙන්නේ මොකද්ද? මේ ස්පර්ශ ආයතන පැත්තේ අනිමිත්ත ස්වභාවයේ. කිසිම නිමිත්ත ගණ්ඩ බැරි ස්වභාවය දැකලා කිලසුන්ගෙන් මේ ආශ්‍රයෙන් හිත මිදුනහම අනිමිත්ත චේතනයි. ස්පර්ශ ආයතන හය පැත්තේ සත්‍ය පුද්ගලිය නැහැ කියලා මේ රූප ටික හොඳට දැක්කහම මේ හිතේ තියෙන පුද්ගල සංඥා ආත්ම සංඥාව ගෙවෙනවා. ඒකට කියනවා ශුන්‍යත චේත විමුක්තිය. ඒ වගේ මේ ස්පර්ශ ආයතන හය පැත්තේ ප්‍රාර්ථනා කටයුතු කිසිවක් නැති හේතු ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ මාත්‍රයක් තියෙන්නේ කියලා දැක්කහම වටිනා කියන බඩු තියනවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගතිය මනසේ ගෙවෙනවා. ඒකට කියනවා අපනේ දෙජිතේ. සතිපට්ඨාණයෙන් කරන්නේ රූපයක තියෙන අනිමිත්ත ස්වභාවය, ශුන්‍යත ස්වභාවය, අපනහිත ස්වභාවය පෙන්වන එක. ඒකේ ප්‍රතිඵලය තමයි කෙරවලට යනකොට කාමාශ්‍ර, භවශ්‍ර, තිත්තාශ්‍ර කියන ගති ටික නැත්තම් නිත්‍ය සපය ආත්මයි කියන ප්‍රපංච සංඥාවන් මෙන්න මේ ආශ්‍රව ටික කෙලෙස් ටික අතහැරෙන එක චේතු විමුක්තිය. චේතු විමුක්තිය කුමකටද? නිවනට. මොකද නිවන සත්ව පුද්ගල ආත්ම භාවයෙන් විඳින දුක් ටික නිරුද්ධ කරන්න, කයක් අවිඥානික වෙලා එන ස්කන්ධ පරිහරණයේ දුක නැති කරන්න. මේ සඳහායි මේ එකටයි මේක කරන්නේ. යමක් කරනකොට අර්ථයක් තියෙන්නෙද නැත්නම් ඇයි මෙච්චර පණ යනකම් මේ අනාත්මයි කිය මේක ඔප්පු කරගන්න හදන්නේ කියන එකක් තියෙන්නෙද? කරන වැඩේ තේරුමක් නැත්නම් ඇයි මේ කතා කර කර ගහ කිය කිය හොය හොය මෙච්චර මේ අනාත්මය පෙන්වන්න හදන්නේ? ඇයි ආත්ම සංඥාවේ මේක දිහා බැලුවාම තියෙන වැරද්ද, නොබැලුවාම තියෙන නිවැරද්ද මොකද්ද කියන එක තේරගන්නෙද? දුක සහ නිවන කියන දෙකයි මෙතන තියෙන උත්තරේ. අනාත්ම වස්තුවට ආත්ම සංඥාවෙන් බැලුවහම ආශ්‍රව සහිතයි. එතකොට තියෙන්නේ මොකද්ද? පුද්ගල භාවය ඉපදෙනවා. පුද්ගල භාවය නිසා ජරා මරණ දුක.
අහවලා මට බණි අහවලා දැන්න නින්දා කළා අපහාස කළා මගේ ළමයාට මෙහෙම කරන්න ඕනේ ගෙදර ණය තුරුස් මෙච්චරයි කියන ප්‍රශ්න ටික මේ තියෙන ඔක්කොම අන්තෝ ජට බහිජට තමාගේ ප්‍රශ්න අනුන්ගේ ප්‍රශ්න ළමයාගේ ප්‍රශ්න ගෙවල් දොරවල් වල ප්‍රශ්න ඉඩකඩම් වල ප්‍රශ්න ණය තුරුස් වල බාහිර ප්‍රශ්න අන්තෝ ජට තමන්ගේ කන් ඇහෙන්නේ ඇස් පිරෙන්නේ අතපය වළංගු නැ බඩේ කැක්කම කන් කැක්කම ඔළුවේ කැක්කම ඈ තමන්ගේ තමන් තුලත් ප්‍රශ්න අනුන් තුලත් ප්‍රශ්න ගැටළු මේ දෙපැත්තම තියෙන දුක් ටික විඳින්න වෙනවා මොකක් වුණොත්ද අනාත්මය පිරිසිඳ නොදැක ආත්ම සංඥාව ඒ මත බැලුව කියලා දන්නවා ඒ දුක එපා නිසා මෙලොවත් මෙලොව දුකෙනුත් මිදෙන්න සසර නැවත මේ වගේ කයක් සවිඥානික වෙන පැවැත්මටම අකමැති මොකද කෙලෙස් ඇතත් නැතත් කයක් සවිඥානික වුණු සීත උෂ්ණ බඩගින්න විපාසිකින ওই ටිකේ දුක් ටික විඳින්නම වෙනවනේ දැන් රහත්තුමත් විඳින්න වෙනවා පෙර ජීවිතේ මේ කය සවිඥානික වෙච්ච එකේ ප්‍රතිඵලයේ පුද්ගල භාවයේ දුක නැතත් පීයකින් එන්නුත් හිල් වෙන දුක එනවා රහතන් වහන්සේලගේ තහන්න උගහන්ති ඉවතිය හැකිද යතිය හැකිද දුක් වේදනා අඩු වෙනව පෙනේද වැඩි වෙනව පෙනේද ස්වාමීන් මට ඉවතිය නොහැකි යතිය නොහැකි දුක් වේදනාව අඩු වෙනව නොපෙනේ වැඩි වෙනව පෙනේ වැඩි වෙන බවක්ම පෙනේ කියලා මේ කයස කයක් සවිඥානික වුණාම ඒකේ දෝෂයක් නැතුව නෙමෙයි ඒක පුද්ගල භාවයෙන් බාර නොගන්න එක වෙනමක නමුත් දුක දුකමයි නේද එතකොට වුණ හොඳට දන්නවා එයා සතිපට්ඨානේ වඩන්නේ මොකටද අනාත්ම ස්වභාවය ඔප්පුකරනද අනාත්ම ස්වභාවය ඔප්පුකරන්නේ ආත්ම සංඥාවයකට බැසගන්න බැරි වෙන්න එයා දන්නවා අනාත්ම ස්වභාවය ඔප්පු කළා ආත්ම සංඥාව වාරණය කරගන්න බැරි වුණොත් ආත්ම සංඥාව අනාත්ම ස්කන්ධ ටික බදාගෙන ස්කන්ධ ටික පැත්තේ පුද්ගල භාවයක් හදලා තියෙයි එතකල්ලි තමනුත් දින අනුත් දින ජරා මර දුක දුකේ නැහැදිත් එයා දන්නවා අනාත්ම ස්කන්ධ ටිකට ආත්ම සංඥාව බැහැලුවේ නැත්තම් පුද්ගල භාවය නිර්මාණය වෙන්නේ නැහැ එහෙම වුණ සත්පුද්ගල භාවයේ දුක එන්නේ නැහැ මෙලොවම සෝපදීහෙද නිබ්බාන මතු ප්‍රතිසන්දියට යන්නේ නැහැ කියලා නිවනක් දන්නවා සසරමත් මගයි නිවනට මගයි දෙකම හොඳට සතුටවත් ආර්ය ශ්‍රාවකයා දැනගෙන සතිපට්ඨාන වෙන දැන් කායගත සතිය වඩන්නේ මෙහෙම අනාත්මේ කයේ අනාත්ම ස්වභාවය හොඳට ඔප්පු කරලා දෙනවා තර්ක විතර්ක කර කර මොකද හිතේ තියෙන ආත්ම සංඥාවට බැහැ ගන්න බැරි වෙනවා එතකොට එහෙම නැතිනම් රූපයේ තියෙන සැබෑ ස්වභාවය ඔප්පු කරන්න. යම් දිනක ඔය බලපු ඔය ක්‍රමෙමයි එයාට පිහිට පිනිසෙ පවතින්නේ. ඒ අනාත්මයේ එළඹම සිටින තැනට කියන සම්මා ඥාන. ඒ නිසා තමන් අයින් කරගන්න හදපු ආත්ම සංඥාව ආත්ම සංඥාවෙන් හිත මිදෙනවා ඒ පැත්තට කිව්ව චේත විමුක්ති. කෙලෙස් ටික අතහැරන පැත්තට කිව්වා චේත විමුක්ති. ස්කන්ධ ටිකේ ඇත්ත දකින්න පැත්තට කිව්වා ඥාන සම්මා ඥාන. සම්මා ඥාන සම්මා විමුක්ති මේ දෙයාකාර ධර්ම සාක්ෂාත් කරගියොත්. එතකොට සාක්ෂාත් වෙලා තියෙන්නේ මොකක්ද? මේ චේත විමුක්තිය මොකටද? නිවනට. දුකේ නිරෝධය සඳහා කියලා දන්න. ඊට පස්සේ වේදනා උපසමාවක් අපි වඩනවා නම්. ඇයි වේදනා උපසමාව වඩන්නේ? වේදනා උපසනාව වඩනකොට අර්ථ දෙකක් තියෙනවා මේ වේදනාව ආරම්භය සැපයි කියන සංඥාව හිතේ තියෙන සැපයි කියන ගතියේ වේදනාව අල්ලගන්නවා අල්ලගත්තහම ප්‍රඥප්තිය උන්නේ දැන් තිසරගත සත්තු ප්‍රඥප්තිය දන්නේ නැහැ නේ නමුත් විඥානයේ ස්කන්ධ ටික අල්ලගත්ත ගමන්ම පුද්ගල භාවය දෙනවා වේදනාවත් විඥානත් පිටිය. දැන් ඔය රූපේට අනාත්මය නොදන්නා කමි හිත බැස ගන්නවා වගේම වේදනාවේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය පෙන්වෙන්නේ නැත්තම් වෙන්නේ මොකද්ද? හිතේ වේදනාවේ තියෙන දුක් ස්වභාවයක් තියෙනවා නමුත් ඒ වේදනාවේ තියෙන දුක් ස්වභාවය ප්‍රකට කරගන්න බැරි වුණොත්
අපිට හම්බ වෙන්නේ මොකද්ද මේ ආත්ම සංඥාව රූපයට වැස ගන්න එක මෙතෙන්දි හොඳට දකින්න කාම භූමියේදී ඔබ කායानुපස්සනාව වැඩුවත් වේදනානුපස්සනාව වැඩුවත් චිත්තානුපස්සනාව වැඩුවත් ධම්මානුපස්සනාව වැඩුවත් ඔබව මුදවන්නේ රූපෙන් කියලා ඒක තේරුම් ගන්න ඕනේ මේ වේදනානුපස්සනාව නොබලන තාක් වේදනානුපස්සනාව නොබලන තාක් ඔබේ ආත්ම සංඥාව සුභ සංඥාව සුඛ සංඥාව බැසගන්නේ රූපෙටයි වේදනානුපස්සනාව වඩනකොට රූපයේ තුල සැපයක් තියෙනව නෙමෙයි කියන එක පෙන්වනවා ඔබට දැන් අපිට රූපය ආත්ම විදිහට බැඳෙනවා වගේම වේදනාවෙන් එන ගන්න සැපේ අත්දැකීම රූපය හොයාගෙන යන්නේ අපි ඒකට උපමාවක් කළොත් අර මං කියන්නේ මත්පිඟානක් අරගෙන අපි රස කරතර හපනවා හපනකොට දැන් කටේ තියෙන වමනේ ටික හැපිලානේ අපිට රසයක් දැනෙන්නේ මොන දැන් ජීවහා සම්පස්සජා වේදනා අපි මේ ජීවහා සම්පස්ස නිසා මේ වේදනාව ඇති වෙනව නේද කියලා වේදනුපස්සනාවට හිත තැබුවොත් බත්තිගන්න පැත්ත පෙන්වන්න ඉඩ නැහැ ඒකට එහෙම නැතිනම් මේ හැපේ එන්නේ මොකෙන්ද අර ඇහැට පෙනෙන බත්තිගන්න තියෙන व्यंजन वेदनावेदनावेदना යමක් නැති වෙනවන එක දුකක් කියන උත්තරයට ගෙනත් දෙනවා වටිනාකම ගලවන රූපේ. ලී කැලක් හරි පොලු කැලක් හරි අරගෙන ඕගලන්ට ගැහුවොත් ඒ වස්තුව සවිඥානික කයට වැදුණුකම නිසා කය තැලුණු අත්දැකීමම ඕගොල්ලෝ විඳිනා මිසක ලී කැල පොලු කැල විඳලා තියෙද? නැහැ. නමුත් අපි වේදනානුපස්සනාවට සීයෙන් නොහිටියොත් අපිට වේදනාව ආවේ මොකෙන්ද කියලා ඇහුවොත් අපි පෙන්වන්නේ මොකක්ද? ආංගර පුළු කැල්ල ලී කැල්ල නේද? මෙන්න මේ කට යනන කොටයි කියලා ඔගොල්ලන්ගේ හිතේ තියෙන බරසාරකම යන්නේ අර බය දකින්නේ මොකේද? අර කටු එක්ක නෙමෙයි. බාහිර තියෙන වස්තුවට නෙමෙයි පෙන්වන්නේ. වේදනෝපසනාව වඩන කොට රූපේට තියෙන හිත බැසගෙන තියෙන තදින් බැසගෙන තියෙන කම ඒ අඩු කරන්නේ. තේරෙන නේද? එතකොට වේදනා ස්කන්ධය පිරිසිඳ දකිනකොට ඉබේමයි රූප ස්කන්ධයේ කෙරෙහි තමන්ගේ හිතේ ඇති රළු ගතිය අඩු කරන්නේ වේදනාව ඇති දුක් ස්වභාවයත් පෙන්නනවා රූපයේ ඇති දුක් ස්වභාවයත් පෙන්නනවා වේදනාව ඇති දුක් ස්වභාවයත් පෙන්නනවා රූපයේ ඇති අනාත්ම ස්වභාවයත් පෙන්නනවා වේදනාවේ ඇති අනිත්‍ය ස්වභාවයත් පෙන්නනවා රූපයේ ඇති අනිත්‍ය ස්වභාවයත් පෙන්නනවා මේකේ එතකොට එයා දන්නවා මේ වේදනානුපස්සනාව බලන්න බැරි වෙන හැම වෙලාවකම සැප සංඥාව බැස ගන්නව කබලින් කහරෙන් හැදෙන මේ රූපෙට ඒත් බැසගන්නේ ආයිත් අර රූපේ නොදන්න කමින් රූපෙට බැසගත්තා වගේ වේදනාව නොදන්න කමින් බැසගෙන තියෙන මොකේදද ආයිත් රූපෙට මේ තියෙන රූපවලට ඕගොල්ලෝ ආස කරන්නේ ආදර කරන්නේ ඒවයින් යම් සැපක් ගන්න පුළුවන් හින්දා නෙමෙයිද බලන්න ඔගොල්ලෝ සැප ගන්නවා කියලා සැප වේදනාවකට තණ්හ කරලා තියෙන සැප එනවා කියලා දකින වස්තු ටිකට නෙමෙයිද බලන්න. ඒකයි මේ වේදනාව අධ්‍යක්ිනුත් ඔබගේ සංයෝජනේ තියන්නේ අද කබලින් කහරෙන් හැදුණු ඖදාරික රූපේ. එතකොට මේ වේදනාව අනුව බලන බැලුවොත් වේදනාවේ ඇත්ත නොපෙන්නුවොත් වේදනාව අරමුණු කරගෙන මේ හිත රූපෙට බැස ගන්නවා කියලා දන්නවා. බැසගත්තුත් මොකද වෙන්නේ? කෙලස්තික මේ රූපය ඇසුරු කෙරුවොත් මොකද වෙන්නේ? ආයෙත් පුද්ගල භාවය උපදිනවා.
දැන් රූපේ නැ වේදනාව නිසා රූප පුද්ගල භාවය උපදිනවා වේදනාව ප්‍රමාණවත් වේදනාව ඇත්ත නොපෙන්නකොට පුද්ගල භාවය වැස ගන්නවා ආත්ම සංඥාව රූපයට වැස ගන්නවා එතකොට වෙන්නේ මොකද්ද රූපයයි වේදනාවයි දෙකම අල්ලගෙන දැන් මේ සිත තියෙන මේ ආත්ම සංඥාව පුද්ගල භාවය ඒ අනාත්ම රූපේ කෙරෙහි ආත්ම සංඥාව වේදනාව කෙරෙහි තණ්හාවෙන් බැසගත්තත් ආයත් පුද්ගල භාවයේ තමනුත් ඉපදිලා ජරා මරණ දුකක් තියෙයි. එයා දන්නවා වේදනානුපස්සනාව වඩනතා වේදනාවේ අධ්‍යක්ෂම සිහිකල විඥාණයට රූපයට බැසගන්න බෑ. සංයුක්ත නිකායේ සලායතන විභංග සූත්‍රයේ මතක විදිහට බලන්න රහතන් වහන්සේ ගැන හොඳ පණිඩයක් කියනවා. රහතන් වහන්සේ කියන්නේ අනෝක සාරි අනිකේත සාරි කියලා. ඕකේ කියලා කියන්නේ රූපය කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥානය රූපය හැසිරෙනවා. වේදනාව කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥානය රූපය හැසිරෙනවා. සංඥාව කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥානය රූපය හැසිරෙනවා. සංකාරය කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥානය රූපය හැසිරෙනවා. ඒ හින්දා රූප වේදනා සංඥා සංඛාර කියන මේ හතර විඥාණයට නවාතැන් හතර. රූපේ වේදනා සංඥා සංඛාර කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥානය මේ කයේ හැසිරෙන නිසා කයට කියන ඕක කියලා ඒ ඕකේ හැසිරෙන සිතට කියන ඕක සාරි කියලා. ඕක සාරි කියලා. එතකොට රහතන් වහන්සේ අනෝක සාරි කියලා කියනවා. රූපේ අරමුණු කළ රූපය හැසිරෙන්නේ නැහැ. වේදනාව අරමුණු කළ රූපය හැසිරෙන්නේ නැහැ. සංඥාව අරමුණු කළ රූපය හැසිරෙන්නේ නැහැ. සංඛාරය අරමුණු කළ රූපය හැසිරෙන්නේ නැතිකම නිසා අනෝකසාරි. මේ කයේ හැසිරෙන්නේ නැහැ. කයේ පුද්ගල භාවයක් දකින්නේ නැහැ. මේ රූපය ඇහැට ගැටුනහම චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාවක් විඳිමින් හරි ලස්සන රූපෙනේ කියලා අපි අර පැත්තයි බලන්නේ. ආත්ම සංඥාවෙන් ශක් අර මොඳ මාර පුද්ගලයෙක් ඉන්නවනි කියලා ආත්ම සංඥාවෙන් බැලි රූපය නොදන්නා ක්‍රමෙන් ගියෙත් ඒ පැත්තට. ඊගාවට චක්කු සම්පස්සයෙන් උපන්න වේදනාව ගැන නුවණ නැතිකම නිසා හරි සැපයි කියන අදහසිනුත් ගියේ අභව රූපය පැත්තට. ඒ නිසා වේදනුපස්සනාව වඩන කොටත් Taman දන්නවා හිතේ තියෙන සැප සංඥාව මේ වේදනාව කෙරෙහි වේදනාව අරමුණු කරමින් රූපය කෙරෙහි බැස ගන්නවා. එතකොට පුද්ගල භාවය ඇති වෙනවා කියලා දන්නවා. ඒ හින්දා වේදනුපස්සනාවේ අනුව බැලුවොත් ඇත්ත දෙකක් ගන්නවා. එයත් මොකද්ද? වේදනාවක් තියෙන සැබෑම ස්වභාවය පෙන්නනවා. ආත්ම සංඥාව කයට බහගන්න ඉඩ දෙන්නේ නැහැ. ඊගාවට චිත්තානුපස්සනාව පැත්තෙන් ගත්තොත් දැන් ඔය ටික විපාක ස්කන්ධ පැත්තෙන් ඔය දෙක තියෙන්නේ. චිත්තානුපස්සනාව පැත්තෙන් ගත්තොත් යම් යම් සිත තමන්ට උපදිනකොට උපදින සිත උපදින සිතට සියෙන් සිටි හැකි. උපදින සිතක් ගානේ තමන්ට නුවණයි. කොහොමද හිත කොයි වෙලාවක හරි හිතේ යම් යම් ගතියක් ඇති වෙනකොට දැන් මේ හිත මෙබඳුයි කියලා හඳුනාගන්න තමන්ට පුළුවන්. දැන් හිත රාගයි, දැන් හිත ද්වේෂයි, දැන් හිත මෝහයි. අපි කියමු සත්පුද්ගල භාවයට පෙනෙනවා නම් බා මෝහසිත හඳුනගන්න තියෙන ප්‍රධාන ලක්ෂණයක් තියෙන්නේ මොකක්ද? එහෙන් බලනකොට රූපය නොඉක්මවා පවතින උපේක්ෂාව තුල මෝහකම තියෙනවා. තේරෙන්නේ? උපේක්ෂාව දෙකක් තියෙනවා.
मोह सहगत उपेक्षा उत्तीन विदर्शन उपेक्षा उत्तीन लोके तुल सेपटत नेतु दुकटत नेतु एत्वेन उपेक्षा वक्ती मैं उपेक्षा तुलतीन मोह अनुसे एक हंदुन गंड तीन लक्षण तमाय मुकद रूपे नो इक्मवा पवतेन रूपे हसुए रूपयक हसुएला एत्वेन उपेक्षा मोहाय शब्दयक हसुएला हमुएन उपेक्षा मोहाय रूप शब्द गंध रस पोटब धम्म किन बाहिर आयतने गतिल तमंग हमुएन उपेक्षा मोहाय मध्यम निकाय अर्ण विभंग सूत्र मत मतक एक बलंड एटिके ए विभंग टिके मत इन सूत्र टिके समय धरले बोलवा वो की अनोक सारी एक उपेक्षा मोह तीन टैंग ए मध्यम निकाय में विभंग सूत्र टिके पेन टिके तीन है सलायतन विभंग हो अर्ण विभंग तीन दिखे तमय इतकोट इतन जी हित पत्ति गाम राग सित निकम उपदीन ने यह वेडक करना खेमती वास्तु आखो खेमती देखो ये उगलने से ही कराने हितें सीही वेनो को तमा तमान दानो तमंगे हिते में वस्तु के रही निकांतिया तीनों अगल तमान टे वेनगान ने बोलो इतना करूँ तमान दानो मैं राग सीता को पन्ना केला सराव गंगवा चितन सराव बंजिक ऐ हित उगल हंदुनो गाने ඔගොල්ලෝ හඳුනා නොගත්තොත් අනාත්මෝ දැකපු රූපෙ පැත්තේ මේ තණ්හාවෙන් යුක්ත කෙලෙස්සහගත සිත බැස ගන්නවා අනාත්ම රූපෙ පැත්තේ බැසගෙන ආත්ම සංඥාව ඇති කරනවා ඒ නිසා කෙලෙස් පැත්තෙන් අල්ල ගන්නව මොකටද අනාත්ම රූපෙ පැත්තේ බහින්ද ඉඩ නොදෙන්නයි කියන තැනකින් දැනගන්න උපදින උපදින සිතවිල්ල ගානේ අනිත්‍ය බැලුවත් කමන්නේ धर्मानुपस्थन उपदीन उपदीनक मनो संपाशेसा बाहिर वस्तु अनात्म स्कंद टिकट मे हिते तीन केले सितुविली टिक बहाला बहालनो एहमुनु काहे पुद्गल भावे उपदिनो केला दान अनात्म स्पर्श आयतन हयत राग देश मोह चित पतित नोवेंद सितुविली पतित नोवेंदाई पतित नोकरंदाई सित तीन तेन हो सितुविली तीन तेन अल्ल गत्ते केला दानो එතකොට සිත ගැන දැනුමක් ආවත් සිතුවිලි ගැන දැනුමක් ආවත් ඒ අනිත්‍ය බලන එක නෙවෙයි සම්මාදිට්ඨිය යන්නේ සම්මාදිට්ඨිය නිසා කරන වැඩේ සම්මාදිට්ඨියම කොටද මොකද්ද මේ කෙලෙස් රාග සිත අනාත්ම රූපේ මත පතිත වෙලා අහවල් පුද්ගලයට මං කැමතියි කියලා පුද්ගල භාවයක් උපදිනවා පුද්ගල භාවයක් උපදිනවා කියන්නේ දුක උපදිනවා නේද කියලා. කෙලෙස් පිට ස්කන්ධ ටිකට බහැලුවොත් දුක උපදිනවා නේද කියලා දන්නවා. දුකට හේතුව කෙලෙස් ටික ස්කන්ධ ටිකට බහලපු එකයි දුක සමුදියක් දන්නවා. කෙලෙස් ටික ස්කන්ධ ටිකට බහැලුවේ නැත්නම් ස්කන්ධ ටික කෙලෙස් ටිකට බහැලුවේ නැත්නම් මේ දුක නැති වෙනවත් කියලා දන්න නිසා තමයි කෙලෙස් ටික ස්කන්ධ ටිකට බහාල ගන්න බැරි වෙන්නේ මේ සිත වෙනතනින් අල්ලගන්න. බලන්නේ සම්මා දිට්ඨිය නිසා මිසක බලනවා කියන එක සම්මා දිට්ඨිය නෙමෙයි. මනෝ ස්පර්ශ නිසා සිතිවිල්ල කැටි වෙනවා නේද කියලා බලනවනම් ඒ බලන්නේ මොකටද? මනෝ ස්පර්ශ නිසා මේ සිතිවිල්ල කැටි වෙනවා කියන එක නොබැලුවොත් සිතේ තියෙන ගති ස්පර්ශ ආයතන හය මත පතිත කළා බාහිර සත්‍ය පුද්ගලික හිටියා කියන ධර්මතාවය නිර්මාණය කළා දුක ගෙනත් දෙනවා කියලා දන්නවා. දුකට හේතුව සිතේ තියෙන කෙලෙස් සහගත විතර්ක ටික නැත්තම් කෙලෙස් සහගත සිත
බහැරායතනෙ අයිති කියන නැඹුරු කරන ගතිය කියලා දන්නවා. ඒ නිසා මේ කෙලෙස් සිටුවිලි ටිකේ කෙලෙස් සහගත සිටි අනිත්‍ය බලන්නේ මේ කෙලෙස් සහගත සිට කෙලෙස් සහගත සිටුවිලි අනාත්ම ස්කන්ධ මත පතිත නොවෙන්නත් අනාත්ම ස්කන්ධ ටිකේ ඇත්ත ඇති හැටි බලා ගන්න ඉඩ පිහිටා කියන තැනකින් එක ගන්නවා. මොකද මෙහෙම කරනකොට කරනකොට හිත සමාධිය වෙනවා. සමාධිය ඒකම සමාධියක් වෙනවා කෙලෙස් ටික වාරණය කිරීමෙන්. ඒ සමාධියෙන් ඉගලට වැඩක් ඉතුරු වෙනවා. යට මොකද්ද ස්පර්ශ ආයතන හයේ ඇත්ත දැක්ක යුතුයි. චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාවෙන් ගත්තාම කෙලෙස් ටිකෙන් අල්ලගන්නෝ ස්කන්ධ ටිකට යන්න ඕනේ. දැන් අපි දැක්කා කෙලෙසුයි ස්කන්ධයි දෙක එකතු වෙලා නම් පුද්ගලයව හදන්නේ. පුරාණ කර්මෙන් හටගත්ත ස්කන්ධ ටිකත් වර්තමාන අවිද්‍යා කර්ම කියන කෙලෙස් ටිකත් දෙක එකට එකතු කළා නම් පුද්ගල භාවය නිර්මාණය කළේ. තණ්හං ජනේති පුරුෂෝ. පුරුෂයව හදන්නේ තණ්හාවෙන්. මේ ස්කන්ධ ටිකට කෙලෙස් ටික එකතු කළා නම් පුද්ගලයව හැදුවේ පුද්ගලය නිර්මාණය වෙන කම නැති කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද? කෙලෙස් ටික විපාක ටිකට පතිත නොවෙන්න නොවන විදිහට කෙලෙස් ටික වාරණය කරලත් පුළුවන්. කෙලෙස් මුපදින විදිහට විපාක ටික ඇත්ත පෙන්වලත් පුළුවන්. මේ දෙයාකාරයකින් කොයි එකකින් හරි කරන්නේ මොකද්ද? මේ දෙක එකට වෙන්න දෙන එක නතර කරන එක. කායානුපස්සනා වේදනානුපස්සනාවෙන් ගත්තොත් ස්කන්ධ පැත්තෙන් පෙන්නනවා. චිත්තානුපස්සනා ධම්මානුපස්සනා පැත්තෙන් ගත්තොත් කෙලෙස් පැත්තෙන් නුවණ පැත්තෙන් පෙන්නනවා. මොකද කෙලෙස් පැත්තෙන් විතරක් නෙමෙයි ධම්මානුපස්සනාවේ තියෙනවා ආයතනයන් ගැන බලන්ද එතකොට ස්කන්ධයන් ගැන බලන්ද හැටි. නීවරණ පබ්බේම වගේ ගන්නකොට කෙලෙස් පැත්තෙන් කියනවා. සිතෙත් එහෙමයි. සිත උපදින උපදින සිතක් ගානේ බලනකොට ඒ සිතේ තියෙන ගති ටික කුමන ආකාරයකට වේවා චිත්තචෛතසික ටික මේ පැත්තටම වැටෙන්න මිසක ගන්නේ අර පැත්තට පතිත නොවෙන්නයි. එතකොට සතිපට්ඨානේ කායගත සතිය වේවා වේදනුපස්සනාව වේවා චිත්තානුපස්සනාව වේවා ධම්මානුපස්සනාව වේවා හතරෙන් කුමන එකක් කළා ඔය කරන දෙයට නෙමෙයි ආශ්‍රයක්ෂය වෙන්නේ සම්මා දිට්ඨිය කියන එක හොඳට මතක තබා ගන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය නිසා සතර සතිපට්ඨානේ වඩනවා වෙන මිසක සතර සතිපට්ඨාන තුල ආර්ය අෂ්ටාංග මාර්ගය නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුලේ සතිපට්ඨානේ තියෙයි. සතර සතිපට්ඨානේ තියෙයි සම්මා සතිය කියන තැන. සම්මා සතිය කියන එකේ සම්මා දිට්ඨිය තියෙනව නෙමෙයි. ඒ කියන්නේ මේ කෙලෙස් ටික ස්කන්ධ ටික එකතු වෙලා හදන පුද්ගල භාවයේ නේද ජරා මරණ දුකක් මතු ස්කන්ධ පරිහරණයේ දුකක් කියන දෙකම උරුම වෙන්නේ කියලා දන්නවනම් අනාත්ම ස්කන්ධ ටික කෙලෙස් ටික දෙක එකට නොවුණු ditta dhamma පුද්ගල භාවයෙන් එන දුකක් මිදෙනවා මතු කයක් සවිඥානික වීමෙන් එන දුකිනුත් මිදෙනවා කියලා සියලු දුකේ නිරෝධය දන්නවනම් එයා දුකයි නිවනයි දෙක දන්නවා. එතකොට කෙලෙස විස්කන්ධය දෙක එකට එකතු වීම දුක්ඛ සමුදය හැටියට දුක හදාගත් හේතු හැටියටත් කෙලෙස විස්කන්ධය කියන දෙක වෙන් වුණොත් වෙන් කරනොත් මෙන්න මේක තමයි දුකෙන් මිදීමට තියෙන මාවතක් හැටියට එයා දන්නවා. එදා ඉඳලා එයාගේ උත්සාහය තමයි කෙලෙස් පැත්තෙන් අල්ලා ස්කන්ධ මතට පතිට වෙන්න දෙන්නේ ස්කන්ධ පැත්තෙන් පෙන්වල කෙලෙස් උපදින්න දෙන්නේ. දෙක දෙපැත්තට අදිවචන සම්පස්සේ රකින්න පටික සම්පස්සේට යන්න නොදී පටික සම්පස්සේ රකින්න අදිවචන සම්පස්සේට යන්න නොදී මේ දෙක දෙපැත්තට අල්ල ගන්නවා. දෙපැත්තෙන් කොයි පැත්තෙන්ද යන්න පුළුවන්? හොඳට මතක තබා ගන්න සතිපට්ඨානයේ කය ගැන බලන එකට වේදනාව ගැන බලන එකට සිත ගැන බලන එකට ධර්මාරමණය ගැන බලන එකට නෙමෙයි ආශ්‍රයක් වෙන්නේ. ඒ නිසයි ලෝකෙට ආශ්‍රයක්ෂය නොවෙන්නේ ඔය සතිපට්ඨානේ වැදුවට. හැම වෙලාවෙම ප්‍රඥාවෙන් දැන ප්‍රඥාවෙන් දැක ආශ්‍රයක්ෂය වෙනවා. ආශ්‍රයක්ෂය වෙන්නේ සම්මාදිට්ඨියට නැත්නම් ආර්ය ස්ථංග මාර්ගයට ප්‍රතිපදාවට. එතකොට සතිපට්ඨානේ යම්කිසි කෙනෙක්
සම්මා දිට්ඨිය අනුග්‍රහය නොලබ තිබුණොත් ඔය සම්මා සතිපට්ඨානේ ලෞකික වෙනවා. සතිපට්ඨානේ ලෞකික ලෝකෝත්තර කියලා දෙආකාරකින් අර්ථ දක්වනවා. කෙනෙක් දුක දැකලා දුක ඇතිවෙච්ච හේතුව මේකයි කියලා දැකලා මේ හේතුව නැති වුණොත් නැති කළොත් දුක නැති වෙනවා කියලා දැකලා දුක නැති කරන්න මේ ධර්මතාවයේ ඉපදීම සඳහා සතිපට්ඨානේ වැඩුවොත් මේ සිහියට අනුග්‍රහය ලැබලා තියෙන්නේ මොකද්ද? සමාධිය. එතකොට මේ කරන්න කරන්න සම්මාදිට්ඨිය තමයි මොහු කරන්නේ. ඒකට කියනවා ලෝකෝත්තර. කෙනෙක් මේ විදිහට උපාය දන්නේ නැහැ. මේ පුද්ගල භවයේ දුක හැදුනේ මෙන්න මෙහෙම ධර්මතාවයකින්. මේ දෙන්න වෙන් වුණොත් තමයි මේ දුක නැති වෙන්නේ. ඒ සඳහා මෙහෙම කරන්න ඕනේ කියලා මූලික සැලැස්ම මූලික දැක්ම නැහැ. දැක්ම නැතුව මහානේ සතිපට්ඨානේ යම් කිසි කෙනෙක් දවස් අවුරුදු හතක් ලැබෙව දවස් හතක් වැඩුවොත් අනාගාමී හෝ රහත් වෙනවා කියලා පදේ බලපු ගමන්ම උස්සහවත් වෙනවනේ. ඒ වුණාට ඒක ලෞකිකයි. ඥාන දර්ශනයකින් මෙහෙවල නෙමෙයි. එයා තමන් උපකල්පනය කරගත්ත අදහස්කින් මේක කරන්නේ. ඒ වචන ටිකම ඒ විදිහට මෙනෙහි කරුවොත් ආශ්‍රයක් ෂේ වෙන්නේ. හැබැයි කරන කෘත්‍යයට තදංග වශයෙන් කෙලෙස යට යනවා. ඇයි කෙලෙස අඩු වෙන කෘත්‍යයක් නෙකරන්නේ? තදංග වශයෙන් යට ගියාට අවිද්‍යාව අනුසීහෙන් ඉඳලා නැහැ. අවිද්‍යාව අනුසීහෙන් හිඳෙන්නේ සමාධිත්‍යයකට, ලෝකෝත්තර සමාධිත්‍යයකටම. ඉතින් ලෝකෝත්තර සමාධිත්‍ය කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණේ වෙනම අහලා ගන්න ඕනේ. අහලා අරගෙන ඉවර වෙලා මෙන්න මේ සඳහායි ඔබ සතිපට්ඨානෙ වඩන්නේ කියලා ඔක්කොම ටික කියලා ඉවරලා අසර දුන්නාම ඊට පස්සේ එයා කරන කරන ගානේ පස්චිම චිත්තෙ මොහු කරනවා. ඒ කියන්නේ අර කල්යාණ මිත්‍රසුබ සද්ධර්ම ශ්‍රවණේ අනුග්‍රහයෙන් ලැබුණු සුතමේ ඥානෙ මොහු කරනවා එයාට. මෙහෙම හිතන සතිපට්ඨානෙන් දැන් හිතනවා අර නෝන තෙල්බගෙන මේ දෙකම එකට එකතු වෙලා එයාට ඇති වෙන භාවනා ප්‍රඥාව. ඒකටයි ආශ්‍රය කියන්නේ. එනිසා මං කිව්වේ කියලා දෙන්නම් කියලා සතිපට්ඨානේ වඩන්නේ ඇයි කියන එක. මේ සතිපට්ඨානේ වැඩි යුත්තේ නිවන අරමුණු කරගන්න. තේසං තේසං සත්තානං තම්හි සත්නි සත්තනිකාය ජාති සංජාති කියපු තැන ඉඳලා තේසං තේසං සත්තානං ජරාජීර්ණතා තේසං තේසං සත්තානං චුති චවනතා කියලා සත්පුද්ගල භාවයේ ඉපදීම ජරා මරණ දුක්තික තමයි ඔය පෙන්නපු දුක්ඛ සත්‍ය සෝපදීසේස නිබ්බාන කියන එකෙන් අතහැරෙන්නේ. කායික දුක දුක්ඛ සත්‍යයට අයිති නැතුව නෙමෙයි අයිති. නමුත් ඒ දුක්ติกේ නැති කරන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඒ ටික නැති කරන්න පෙන්වන්න ඕනේ නැහැ. ඒකට වෙන ප්‍රතිපදාවක් අවශ්‍ය නැහැ. ඒ ටික ඉබේ අතහැරෙනවා. පුරාණ කර්මෙන් හටගත්ත ටික ස්කන්ධ පරිහරණය තියනකන් තියෙයි. එතන ගන්නේ මතු මේ වගේ කායක සංඥානක නොවේ. යම් කිසි කෙනෙක් නිවුනා කියලා කියන්නේ පුද්ගල භාවයෙන් මිදිලා පුද්ගල භාවය නිසා එන ජරා මරණ දුකින් නිවුනහම එයා නිවිලා සිසිල් වෙච්ච ජීවිතයක් හදාගත්තා. අනුපදිශේෂ නිර්වාණ ධාතු දවසේදී තමයි සියලු ආකාරයෙන්ම නිවුනා යන ගණයට යන්නේ. එතකන් ස්කන්ධ පරිහරණය දුක තියෙනවා. හැබැයි ගුරුබර භාතබ වැඩි දුක අයින් කළා. ලෝකේ වැඩි දුක තියෙන්නේ කය නිසා නෙමෙයි හිත නිසා, කෙලෙස් නිසා. හිත නිසා නෙමෙයි කෙලෙස් නිසා. සතිපට්ඨානේ වඩලා අවසන් වෙනකොට කෙලෙස් නිසා එන දුක, ආයතන උපාදාන කරගෙන එන දුක නැති වෙනවා. එතකොට ඔය අපි දවල් කතා කරපු එකත් ඔය දැන් කතා කරපු එකම පරයයෙන් වෙනස්. ඒ කියන්නේ අපි කතා කළේ අනාත්ම ස්කන්ධ ටිකට මේ විඥානේ ඇසුරු කළොත් කියලා කිව්වේ කෙලෙස් සහගත සිතේ ආත්ම සංඥාව මේකට තැබුවොත් මොකක්ද තියෙන දෝෂේ? උපාදාන සහිත කෙනා පිරිනිවෙන්නේ නැහැ කියලා කිව්වේ. එතකොට පුද්ගලයා ඉන්නවා. ඈ ඒ පුද්ගලයාගේ ඇහැ නිර්මාණය වෙලා, කන නිර්මාණය වෙලා, නාසය හැදිලා, දිව හැදිලා, පෙනෙන දෙයට කෙලෙස් ටික එකතු වුණොත් මගේ ඇහැ, මගේ කන, මගේ දිව, නාසය මේ ආයතන ටික ඔක්කොම හැදෙනවා. ආයතන ටික ඇති බවට හැදුනා කියන පුද්ගලයා හිතනවා. එක එක ක්‍රම
නමුත් මට මෙතෙන්දි අවශ්‍ය උනේ මේකක් භවනාවක් කරනකොට කෙනා කෙනාගේ හැකියාව මත චතුරත්වය මත දේශනා කරන කෙනාගේ හැකියාව මත චතුරත්වය මත කමඨහං වෙනස් කරගත හැකි කමඨහං වෙන වෙන ආකාරයට පරිශීලනය කළ හැකි නමුත් ඒ කමඨහනක් වඩන්නේ මොකක්ද කියන අර්ථය වෙනස් වෙන්නේ එක එක ප්‍රතිපදාවන් මාර්ග ගොඩක් නැහැ සම්මාදිට්ඨියකයි මොන ක්‍රමයක් කෙරුවත් ඔය ඔක්කම ක්‍රම කරන්න ඕනේ මෙන්න මේකටයි දුක දැකලා දුක ඇති වෙච්ච හැටි දැකලා මේ හේතුව නැතිනු දුක නැති වෙනවා කියලා දැකලා මේක කරන්න ඕනේ ඒකයි සතිපට්ඨානෙ වඩන්න නම් සම්මාදිට්ඨිය අනිවාර්යෙන් ඕනේ ආශ්‍රයක්ෂය වෙන්නේ සතිපට්ඨානෙ වඩන ටිකට නෙමෙයි සම්මාදිට්ඨියටයි කියන කාරණාවයි පැහැදිලි කරන්න ඕනේ හොඳයි එහෙනම් හැම දිනම තම තමන්ට හැකි ආකාරයකට දැන් භාවනා කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ තමන් දැකපු අහපු අරමුණු වැඩි වශයෙන් අතීතය අනුව ගිය අරමුණු සිහි වෙනකම තමයි මේ හිතේ ගතිය එතනදී අප්‍රමාදයෙන් හිතේ ආරක්ෂාව සලසාගත යුතුයි තමන් ඒ සිහිවෙන අරමුණක් අරමුණක් ගානේ මේක සිත පිළිබඳ වූවක් මනෝ සම්පත්තියකින් හටගන්න එකක් කියලා සිහි ඇතුව උපදින උපදින අරමුණක් ගානේ අල්ලගත්තට කමක් නැහැ හැබැයි මේ අල්ලගන්නේ මොකටද මේ ප්‍රපංච සංඥාවන් මේ අධ්‍යක්ෂින් බාහිර දැකපුවහපු දේවලුයි කියලා බාහිර පැත්තට යන්න නොදී මොකද දැන් මේ සිහි කරන ටික බාහිර පෙනුණු දේ මත විතරක් පදනම් වෙච්ච ඒවා නෙමෙයි මේ තියෙන්නේ. පෙනුණු දෙයට හිතපු දෙයකුත් එකතු කරලා මේ සිහි වෙන දේ තියෙන්නේ. ඒකෝර පෙනුණු දේ බාහිර නැඹුරු වෙනකොට නැඹුරු වෙන්නේ හිතේ ගතියකට අදගෙනයි. තේරෙද මම කියන්නේ? ඇස් ඉදිරිපිට ආවේ රූප සටහන් මාත්‍ර. ඒකට අපි ආත්මව හිතුවේ ආත්මව හිතපු රූප දැකපු රූපයද හිතෙන් සිහි කරන්නේ. ඒ සිහි කරන එක හිත පැත්තෙන් අල්ලගත්තේ නැතුව බාහිර රූපෙ පැත්තට ලැබුවොත් දැන් යන්නේ රූපෙ පැත්තට හිතේ ගතිය නිකන් නෙමෙයි අතරමඟදී එල්ලපු ආත්ම සංඥාවකුත් ඇඳගෙනයි දැන් කෙනෙක් ඉන්නවා කියන තැනකින් බාහිරට යන්න යාපුවා අපි ඒකයි මේකේ තියෙන දෝෂය තේරුම් විදිහට ඒ කියන්නේ ඇස් ඉදිරිපිට ආවේ අනාත්ම රූපයක් ඒ රූපේට ආත්මව තමන් හිතුවාම ආත්මෝනේ දැනගත්තේ දැන් පැත්තකට වෙලා ඉන්නකොට හිතට ආපු අද්දකින් මෙයාට සිහි කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ දැන් සිහි කරන්නේ රූපේ කෙනෙක් කියලා සිහි කරන්නේ. රූපේ වුණු රූපෙට තමන් හිතපු ටිකක් ඇඳලා තමයි දැන් අහවල් පුද්ගලයා අර අක්කා අර නංගි කියලා තමයි සිහි කරන්නේ. හැබැයි සිහි කරනදී බාහිරට අයිති කියලා ඕගොල්ලෝ හිතනකොට දැන් හිතෙන් හදපු ආත්ම සංඥාව ඇදගෙන යන්නේ විඥානේ බාහිරට. ඒක තේරෙන්නේ නැති නමුත් ප්‍රශ්නයක් නෑ. එකකින් කියුවේ හිත පැත්තෙ මෙහෙම අල්ලගන්න පුළුවන් නම් ඒක ලේසි උපදින 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 ආරමුණු බාහිරට යන්න නොදී හිත පැත්තෙ අල්ලගන්න තමන් හොඳට දන්නවා මේ කරන ක්‍රියාව සම්මාදිට්ඨිය නෙමෙයි මෙහෙම කරන්නේ මොකටද අනාත්ම ස්පර්ශ ආයතන හයට මේ ආත්ම සංඥාව පතිත නොවෙන්න මේ කෙලෙස් අධ්‍යක්ෂයෙන් පතිත නොවෙන්නයි කියන එකක් දන්නවා අනාත්ම ස්කන්ධ ටික අනාත්ම ස්වභාවය බලා ගන්න උපකාර පිණිසයි කියලා දන්නවා. මේ අර්ථ මේ කරන එකෙන් උගලන්ට වැඩ දෙකක් තියෙනවා. මේ කෙලෙසිය බාහිරට නොයන්නත් ඕනේ බාහිර තියෙන දේ දකින්නත් ඕනේ දවසකට. ඒකට උපකාර පිණිස උපදින උපදින සිතක් ගන්න උපදින උපදින සිතවිල්ලක් ගන්න අනිත්‍ය බැලුවට සියැතුව ඇසුරු කළාට කමක් නැහැ. එහෙම කරනකොට කරනකොට ඇති වෙන සමාධියක් තියෙනවා. ඒ සමාධිය උදව් කරගෙන කලින් කලට බාහිර අනාත්ම වස්තුවක අනාත්ම ස්වභාවයක් පෙන්වන්නද එබ්බන්තු වස්තුවක් අනාත්ම නම් ආත්ම විදිහට මට දැනුනේ කොහොමද කියලා තමන්ට ආත්ම සංඥාවක් හැටියට ඒ වස්තුව ආත්ම දෙයක් හැටියට තමන් තුළ දැනුම ඇති වෙච්ච හැටි ඌ සිද්ධිය පෙන්වන්නද ඒ රූපය අරබය තමන් මේ විදිහට හිතපුකම නිසා ඒ රූපය හිතපුකම දෙක නිසා මේ දැනගත්තේ මෙහෙමයි මට ඒ වස්තුව අනාත්ම වුණාට ආත්ම දැනෙන්නේ කිනක පෙන්නන්න ඒ තුල තියෙනවා
සම්මා ඥාන සම්මා විමුක්තියට ගන්න. එතකොට හොඳට දන්නවා මේ ටික කළොත් සම්මා ඥාන කියන්නේ ඇත්ත ඇති හැටි දන්නවා සම්මා විමුක්ති කියන්නේ ආශ්‍රමයේ ගලිතුන්ගේ මනස මිදෙනවා. පුද්ගල භාවයේ හදන්න තියෙන මුල් ටිකම උදුරලා දැම්මා. ඒ කියන්නේ පුද්ගල භාවයේ හදන්න ඉඩ තියා හදන්න තියෙන හේතුගත හේතුම මුලසුන් කළා කියලා කියන්නේ මුලම මුල් ටිකම ගලවලා දැම්මා වෙනවා. ඒ ඉස්කන්ද ටිකට යම් කෙලෙසයක් කබලනම් පුද්ගල භාවය උපද්දවන්නේ. ඒ කෙලෙසිය උපදින්න තියෙන ශේෂ්ත්‍රයම නැති කරන මේ ඇත්ත දැකීමයි. ඇත්ත දකිනකොට තියෙන කෙලෙසිය විතරක් දැවෙනවා නෙමෙයි. මතු උපදින්න තියෙන හේතුවක් නැහැ. ආත්ම විදිහට මතු පෙනෙන්න තියෙන හේතුවක් නැහැ. එතකොට මේ රූපය පුද්ගල භාවය ඇති කරනවා නම් රූපයක ඒ කෙලෙසේ මුලින්ම ගලවලා දැම්ම වෙන හිස්සුන් තල්කඳක් වගේ කළා වෙනවා. මතු නූපදින ස්වභාවයට පත් කළා වෙනවා. මේ රූපේ බලාගෙන ලෝකය පුද්ගලයේ කෙනෙක් කියලා හිතද්දි එයා ඒ පුද්ගල භාවයෙන් මිදිලා. එයා ඒ කෙලෙසෙන් මිදිලා. එයා ඒ ලෝකෙන් මිදිලා. එයා ඒ මිනිස්යන්ගෙන් මිදිලා. එයා ඒ දෙවියන්ගෙන් මිදිලා. එයා ඒ බ්‍රහ්මයන්ගෙන් මිදිලා. එයා ඒ තිරිසන් සත්තුන්ගෙන් මිදිලා. මේ තිස්සේ කලේ කිසිවෙක් යන ගණයට යන්නේ නැහැ. නමුත් ඒ රූපේ දිහා බලාගෙන අනිත් කට්ටිය මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර කරයි. විස්තර කළාට තමන් දිගේ නිදහස් වෙනවා. ඔන්න උතන තමයි මේ ශාසනේ නිෂ්ඨාව. ඉතින් සම්මා දිට්ඨිය හැම වෙලාවෙම මතක තබා ගත යුතු මුන්න පරියායයෙන් මම ඇවිල්ලා කිව්වත් කියන්නේ උතන තියාගන්න. දැන් ඔබේ කතා කරුවොත් කතා කරන්නේම මේ රූප මේ නාම නිසා විඥානේ ඇති වෙනවා ආපහු අනිත් පැත්තට යන්න දෙන්න එපා කියන එකෙන් කියන්නේම මොකටද මෙහෙම ගියොත් මෙන්න මේ දෝෂේ නිර්මාණය වෙන නිසා. ගින්න නිසා හටගන්න දරකැල් දෙක නිසා හටගන්න ගින්න නැවත දරකැල් දෙක බදා ගත්තොත් ගින්න ඇවිලෙනවා වගේ තමයි පුද්ගල භාවයේ දුකටි. ඒ නිසා හොඳයි එහෙනම් දෙවන් සරණයි හැම දිනාටම අපි හැදෙන පුඩි හාමුදුරුවෝත් ඉන්නෝනේ ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න බෑ. ඒගොල්ලන්ට කියන දැන් ඕගොල්ලන්ට භාවනා ගැන ටිකක් කියලා දෙන්න භාවනා කරන හැටි කියලා දෙන්න කියලා. හැම දිනම එකින් ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න බලන්ද ඉන්න තැනක ඉඳගෙන අප්‍රමාදීව මේ ශාසනය වැඩ ගන්න උත්සාහවත් වෙන්න කියන එක මතක් කරනවා. අපිට අසංකේයයක් අවශ්‍ය නැහැ. බොහෝ කාලයක් අවශ්‍ය නැහැ. ඉතින් මේ අවුරුදු 50-60 තරම් කෙටි කාලයක් ඒකිනුත් කොච්චර ගෙවිලාද? ඉතින් මේක මේ කාලය අතහැරගත්තු තාය සසරට වැටුත් අපිව බේරගන්න කවුරුවත් දෙන්නේ නැහැ. තෙර සංසාර සාගරය කියලා කියන්නේ ජල සාගරය ගත්තාම අපිට මහවිශාලයට පේනවනේ. සාගරය කියන වචනෙන් කියන්නේ පරක් පෙරක් පේන්නේ නැහැ කියන අදහසකින්. අපි ආපු අපි යන ගම මගේ පර තෙරක් පේන්නේ නැහැ. ඒ හැමදාකම දුකම විඳලා දුකම ඉපදිලා දුකම විඳලා තියෙයි මිසක දුකම පැවතිලා දුකම විඳලා තියෙයි මිසක අන්තිමට එන උත්තරේ මේ තැන දක්වාම ඉව්වා පිව්වා කෑවා දරු හැදුවා රස්සාවල් කෙරුවා කියනකොට අන්තිමට ඔය ඔක්කොම ගිහලා දුකක අත්දැකීමක් නම් ඉතුරු වෙලා තියෙයි. අන්තිමට ජීවිතය අවසන් වෙන තැනකට ඉපදිලා මේ දේවල් එක්ක ගැහිලා මෙච්චර දේවල් හදලා ඉවර වෙලා හිස්සතින් ආපහු යනකොට මේ කරපු කිසිම දෙයක් මගේ කියලා හදපු ගේවල් දොරවල් දරුවෝ යාන වාහන ඕව හදන්න සමහරට සීතලේ වෙවුල පාන්දර 4ට විතර නැගිටලා උයන්න පටන් ගන්න. උයලා දවල්ටත් වෙලා දරුවන්ටත් වෙලා දරුවෝ ඉස්කෝලේ යවලා තමන්ගේ ගෑම් පෙච්චේ තදාගෙන වැඩටත් ගිහිල්ලා ආපහු රැයට රැවෙලා ගෙදර අන්තිමට මුළු ජීවිතේ පුරාම දුකක් නම් විඳලා තියේ. ආයෙත් ඉපදිනවා ආයෙත් පටන් ගන්නවා. ඉතින් මේක කෙලවරක් නෑ. නුවණක් තියෙන කෙනෙකුට ජීවිතේ තාම නොපැමිණි නමුත් පැමිණෙන අන්තිම මොහොතට සිත තබල බලන්න පුළුවන්. මම මෙච්චර දේවල් හදනවා මෙච්චර ඉන්නවා මේ දරුවන්ට උගන්වනවා මේවා කරනවා මම මරණාසන්න මොහොත වෙනකොට මොනවද මේ දේවල් වලින් මම ඉතුරු කරගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා. එහා පැත්තට යනකොට මේකේ මොකද්ද මට ගෙනියන්න තියෙන්නේ කියලා. එහෙම ගත්තාම හරියට අර ගඟට කබ්බු ඉනි ටික වගේ කියන කතාවම වෙයි. ඉතිහාසයක් නැහැ. ඉතින් ඒ නිසා හිතේ රැවටිල්ලට
ඕනාරෝඩ හසු වෙලා යන්නේ නැතුව ටික ටික හරි මේකෙන් මෙදෙන් උපායශීලී වෙන්න කියන එකක් මතක් කරනවා මේ වගේ වටපිටාවක් අපිට හම්බෙන්නේ නැති වෙයි නිවන් දකින්න ආපහු ලෝකේ මොනතරම් කෙනෙක් මොන විදිහට පිස්සු නැටුවත් ඔගොල්ලෝ හුදෙට නොවනේ මේ පෙළ දහමට හිතලා බලන්න මේ කියන දෙයට තමන් කෙරෙහි ප්‍රත්‍යක්ෂ නුවණක් උපදී මේක මෙහෙම වෙනවා කියන එක සහේතුක එතකොට ඔයගොල්ලෝ බුදුරජාණන් වහන්සේවත් කියන නිසා නෙමෙයි තමන්ගේ ජීවිතයෙන් මම මේ විදිහට අරමුණු මෙහෙම ලැබුවොත් මට දුක එනවා මේ විදිහට අරමුණු ආපස්සට ගත්තොත් මට දුක එන්නේ නැහැ කියලා තමන්ටම තේරෙයි ඉතින් විශ්වාසිකින් යුක්තව ප්‍රත්‍යක්ෂ භාවයකින් යුක්තව තමන්ට මේ ප්‍රතිපදාව වඩන්න පුළුවන් ඒ සඳහා ඉතින් උත්සාහවත් වෙන්න වෙනවා එහෙම නැත්නම් ඉබේම නම් මේ ඥාන දර්ශනේ එන්නේ තමන් ගහපු ගැටේ තමන්ම ලෑ ගන්න වෙනවා ඔක කාට හරි කුලියටවත් දෙන්න තිබුණා කට්ටි එක තියලා ගහපු ගැටයක් නේ මේක ඉතින් තමන්ම ගහගෙන තියන්නේ තමන්ට තමයි ගලවන්න වෙන්නේ ඒ හින්දා කුලියට දෙන්නත් බෑ හොඳයි එහෙනම් තේරුම් ගන්නයි හැමදාටම මේ තුලින් ජනිත වෙච්ච සියලුම කුසලයන් ලෝකය සම්බුද්ධ ශාසනයත් මේ අරඤ්‍ය ශිෂ්ඨ අධිග්‍රහිත ශාසන මොහොතකාරක සීල දෙවියන්ට අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු වඩා වර්ධනය කරගන්න දියුත්පත්ර බෝධි ගුතුන් සිත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ පිඟුතුන් කෙරෙහි ලබා දෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා ච බුම්මත්තා गौरवीय महा संग्रहण बलागन कटूत राहुल हम कश्यपुड़ी हम दिन मट सियलूर उद उपकार कर्ण सहयोग दिन सेना මේ ශාසනයේ වර්තමාන කාලයේ ජීවත්වන සියලු මහා සංඝරත්නයන්ට මේ කලාව සියලු කුසලයන් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවණයම වෙත්වා කර්ණ කියන ශාසන මාමක කටයුතු දියුණු දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් යන සිතවා එතකොට මේ ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ ශාසනයට ආදරේ ශාසනය ගැන හැඟීමෙන් වගකීමෙන් කටයුතු කරන විතුමහන්තරට සාසන විනාශයෙන් කටයුතු කරන අයට නම් මේ ශක්තිය ධෛර්යය ලැබෙන්න දෙපා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද සාසනයට ආදරේ නිසා. හොඳ ඒකම මේ පින්වතුන්ගේ නමින් නැති කලියුර කලාව වර්ග පරම්පරක සියලු ඥාතින්ට මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඒ වගේම මේ පින්වත් සියලුම දෙනාට සියුපසයෙන් අපුපස්ථාන කරන සියලුම දායක කාරකාදී සියලු දෙනාටත් මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරමු මඳන් වෙත්වා යට නිදුක් නිරෝගී සුවපත් භාවි චිර ජීවනයේ වේවා කරණ කියන යහපත් අදහසින් සම්මුද වේවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසෙන සිපෙන් නවැළව දාන උතුම් අචරාමර නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගන්නට මෙම කුසල ධර්ම උතුම් නිවන් පිණිස පාරණිකාවක් වේවා සුපත්තේ